ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භයේ පිළිබඳව කතා කරද්දී මුලින් හැඳින්වුවේ ජාත්‍යන්තර කම්කරු දිනය කියලා ජාත්‍යන්තර කාන්තා කම්කරු දිනය විදිහට ඊට පස්සේ මේ ගිවි ගිය කාලය සමග සංසන්දනය කරද්දී 1975 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක විශේෂිත දවසක් බවට පත් කරනවා ඒ අනුව තමයි මාර්තු 8 වෙනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය විදිහට නම් වන්නේ 1978 සිට මේක ශ්‍රී ලංකාව තුල සැමරීමු දෙසා යම් වැඩසටහනක් ආරම්භ වෙනවා මේකට කාන්තා වර්ෂයේ විදිහට නම් කිරීමත් එක්ක මෙහි ඉදිරිපියවර ගණනාවක් පිළිබඳව ඉතිහාසයේදී අපිට තොරතුරු හොයාගන්න පුළුවන් දැන් වර්ෂ ගණනාවක් ගත වෙලා ගිවිගේ කාලයේ සහ වර්තමානයේ පිළිබඳව සහ හිට දවස පිළිබඳව එරංග අපි ටිකක් වැඩිපුර කතා කරන්න හදන වෙලාවක් අද මේ උදේ කාලේ ලෝකයේ පළමු රාජ්‍ය නායකව බිහි කිරීමේ ගෞරවයත් ආඩම්බරයත් දශක 6ක පමණ කාලයක සිට අපි භුක්ති විඳිනවා 2017 අවුරුද්දේ ඒ ස්වර්ණමය අවස්ථාව ඇමරිකා එක්සත් ජනපදය මගහැර ගන්නවා හැබැයි 2010 අවුරුද්දේ ලෝකෙ කරපු සමීක්ෂණයකදී හෙළිවෙනවා බංග්ලාදේශය නේපාලය ඇතුළු අපේ කලාපේම රටවල්වල කාන්තා දේශපාලන නියෝජනය කාන්තා දේශපාලන නායකත්වයේදී අපි ඉන්නේ බොහෝ පසුපසින් කියලා සෞම්‍ය. හැබැයි අපේ ඉතිහාසයේදී රංගා අපේ කාන්තා වීරවරයන් ගැන අපිට මතක් වෙනවා. කාන්තා වීර චරිතයන් ලංකාව එක්සීසත් කරපු ඉතිහාසයේ වගේම ඊට පස්සේ ඒකට මූලිකත්වයේ දුන්නෝ තැන් පටන්ම කාන්තා නියෝජනය පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි ඒක නිසයි අද අපේ මාතෘකාවටත් මේ තෝරාගත්තේ. සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට කාන්තා නායකත්වයේ සහ සංහිතික මාධ්‍ය වගකීම පිළිබඳවයි අද අප කතා කරන්නේ. මාධ්‍ය මෙහිදී විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ගුවන්විදුලිය 1925 සිට දශක 9කට වැඩි කාලයක් ඉතිහාසයේ පෝෂණය කළා. ගුවන්විදුලිය මහජන සේවයක් කියන තැන ඉඳගෙන ඒ ආරක්ෂා කරගත්තා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාන්තා වැඩසටහන අංශයේ සහ සුදේශීය සේවය ඒ වගේම කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ සම්පත්දායකත්වයත් එක්ක අප මේ හෝරා කිහිපය ආරම්භ කරන්න හදන්නේ. පොල්තෙල් පහන දැල්වන්නට සූදානම මේ පහන් වැටි පහන් සිළු බවට පත් කරගනිමු අපි සිළු දෙනා එක්ක. අයිබුවන් ඔබ සැමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වසන්තිකා ඩයස් මහත්මිය ඒ වගේම පොලිස් කාන්තා හා ළමා අපයෝජන නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලංකාරාජිනී අමරසේන මහත්මිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පාලන සිරිමලී ලියනගම මහත්මියගෙන් සහ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතා ඇතුළු ඒ වගේම අධ්‍යාපන සේවා අධ්‍යක්ෂ නාලිනී මල්ලිකා පෙරේරා මහත්මියගෙනුත් අවසරයි. ඔබ දන්නවා 2019 මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට කාන්තා නායකත්වය සහ සංහතික මාධ්‍ය වගවීම පිළිබඳව අපි අද මෙවැනි විද්වත් කතිකාවක් සංවිධානය කිරීමට බලපෑ හේතු මොනවාද කියලා. විශේෂයෙන්ම සිංහල ස්වදේශීය සේවය මෙරට ලාංකීය කාන්තාව වෙනුවෙන් දශක ගණනාවක් සිට ඔවුන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටිමින් ඔවුන්ගේ සියලු ගැටලු ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා ජාත්‍යන්තර කාන්තා දිනයන්නේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික රාමුවේ වැඩසටහන් විවිධාකාර මාධ්‍ය තුළ අපිට අහන්න දකින්නට විවිධ ස්වරූපෙන් දකින්න ලැබෙනවා. නමුත් අපි ඒ සරල වින්දනාත්මක ස්වරූපවලට යන්නේ නැතුව අපේ ලාංකීය කාන්තාව මම්මුලා නොකර ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලට අතරමැදි මාධ්‍යයක් විදිහට ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනවා. කාන්තාවගේ භූමිකාව විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් වෙනස් වෙනවා. 80 දශකයේ මේ තත්ත්වය වඩාත් වැඩියෙන් හඳුනගත්තා. ජලබදු විරෝධී අරගලය, හෙදාරගලය, තේවතු වැටුප් අරගලය, අදත් තියෙනවානේ ජීවිතේ නමින් අරගලයක්. මේ සියලු කාරණාවලදී කාන්තාව මූලික වුණා, කාන්තාව වෙනුවෙන් මැදිහත් වුණා. හැබැයි අතීතයේ ඉඳලා මේ වෙනස්කම උනේ කොහොමද කියලා අපි හඳුනා ගැනීම වැදගත් සමු. අපි වැඩ ඇරි ගෙදර යනවා. ජනප්‍රිය කතාව කාන්තාව වැඩට ගිහිල්ලා ගෙදර ඇවිත් අයිත් වැඩට එනවා. ඒක තමයි යථාර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ.
මේ සතුටු කිරීම මැද්දේ සීගිරි කුරුට ගියේ නිරූපිත කාන්තාව වර්තමානයේ දක්වා පැමිණි ගමන් මාර්ගය මේ ගීතෙන් නිරූපණය වෙලා තිබෙනවා. වර්තමානයේදී වැඩ කරන බිමේ කාන්තාව, තේ දළු නෙලන කාන්තාව, ඒ වගේම ඊතර රට රැකියාවට ගිහිල්ලා මෙතරට විදේශ විනිමය එවන කාන්තාව මේ අතීත වර්තමාන සංයෝගය ගලා යාම ගීතේ අන්තර්ගතයි. දේශපාලනයේ කාන්තා නායකත්වය ගැන අවධානය යොමු කරනකොට ලෝකයටම පූර්වාදර්ශ සපයන්නේ අපේ රටෙන්. ලෝකයේම ප්‍රථම අගමැතිනිය බිහිවන්නේ අපේ රටෙන්. නමුත් බොහෝ විචාරකයන් පවසන්නේ කාන්තා නායකත්වයේ මතුවන්නේ ඝාතන සංස්කෘතියත් සමගයි කියලා. තත්ත්වය එහෙම වුණත් දේශපාලනයේදී කාන්තා නායකත්වයට අප මීට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. තත්ත්වය එයයි. මේ ගෞරවනීය ආරාධනය විද්වත් කතිකාව ආරම්භ කරන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රභා රණතුංග මහත්මියට කාන්තාවන්ගේ දේශපාලන භූමිකාවට ජනමාධ්‍ය ඇති කරන බලපෑම පිළිබඳව විද්වත් මතයෙන් හැර දක්වන්නට. මූලික වශයෙන් මං කල්පනා කරා දැන් අපි කාන්තා නායකත්වය සහ මාධ්‍ය කියන කාරණා දෙක එකට කල්පනා කරනකොට අපි ඇසිය යුතු ප්‍රශ්න මොනවද කියලා. මං හිතන්නේ කාන්තාව ගැන කතා කරනවා නම් අපිට උත්තර හොයන්න කලින් වෙනස් විදිහේ ප්‍රශ්න අහන්න ඕනි කියලා අදහස මම හිතන්නේ. ඒක බොහෝ දෙනා කියන දෙයක්. තියෙන ප්‍රශ්නම නැතුව වෙනස් විදිහේ ප්‍රශ්න අහන්න අවශ්‍යයි කියන එක. ඒ වගේම අද මාතෘකාවේදී නිරන්තරයෙන්ම කාන්තාව කියන වචනය භාවිතා වුණත් මම වඩා කැමති ස්ත්‍රිය කියන වචනේ භාවිතා කරන්න. අපි නැවත නැවත බොහෝ තැන්වලදී මේක කියලා තියෙනවා. ස්ත්‍රීවාදීන් මේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. කාන්තාව කියන වචනේ යම් කිසි මේ පන්තිමය හැඟවුම් ගන්න නමක් තියෙන නිසා වැරදි කියන එක නෙවෙයි. නමුත් මම පුද්ගලිකව කැමති ස්ත්‍රිය කියන වචනය යොදා ගන්න. මා කරා අපි මේ කොහොමද ස්ත්‍රීන්ගේ නායකත්වය අපේ සමාජය විසින් රාමුගත කරන්නේ කියන ප්‍රශ්නයෙන් පටන් ගන්න. කොහොමද අපි මේ ස්ත්‍රී නායකත්වය කියන එක දකින රාමුව නිර්මාණය කරන්නේ කොහොමද? ඒ රාමුව හදන්නේ කවුද? ඒ රාමුව හැදීමේ දේශපාලනය කුමක්ද කියන ප්‍රශ්නයෙන් පටන් ගන්න. දැන් මේ සංවාදයේ ආරම්භයේදී නිරන්තරයෙන්ම කියුණා ලෝකයට පූර්වාදර්ශ සැපයුවේ ශ්‍රී ලංකාව තමයි පළවෙනි ලෝකයේ පළවෙනි ස්ත්‍රී අගමැතිනිය බිහි කරලා කියලා. ඉතින් ඒකේ ඒක යම් කිසි ඓතිහාසික තත්ත්වයන් මත අර කිව්වා වගේම ඝාතන සංස්කෘතියක ප්‍රතිඵලයක් හැටියට ඇත්තිවිච්ච දෙයක් වුණත් දැන් අපි එතනින් පටන් ගන්නකොටමත් අපිට අහන් අපි දීලා තිනවා යම්කිසි රාමුවක්. මේ දේශපාලනික ස්ත්‍රීන්ගේ දේශපාලනික නායකත්වය අපි තේරුම් ගන්නේ කොතන තියලාද? මේ ඉතිහාසය ලියන්නේ අපි කොතන තියලාද කියන එක. ඒ කියන්නේ අර මේ කතාවක් තියෙනවනේ ඉතිහාසය හැම වෙලෙම ලියන්නේ ඉතිහාසය ජයග්‍රහණය කරපු කට්ටිය කියලා. දැන් අපි ඉතිහාසය බලනකොටම මේ දැන් ස්ත්‍රීන්ගේ අරගලවල ප්‍රතිඵලයක් හැටියට ආපු ජාත්‍යන්තර කාන්තා දශකය, කාන්තා වර්ෂය, කාන්තා දිනේ, මේ ඔක්කොමත් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ පවතින දේශපාලනික රාමුව ඇතුළේම ඉඳලා. මේක ඇතුළේම ඉඳලා තමයි අපි හැමතිස්සෙම හිතන්නේ මේකට කොහොමද තව තව
ඔබවන්නේ මේකට කොහොමද වැඩි වැඩියෙන් දෙනා නියෝජනය කරන්නේ කියලා ඉතින් මම කැමතියි අද උදේ ටිකක් වෙනස් විදිහකට අහන්න විශේෂයෙන්ම මාධ්‍ය සංස්කෘතිය ගැනත් සදාචාරවත් සංස්කෘතිය ගැනත් කතා කෙරෙන නිසා මේ දේවල් අපි රාමුගත කරන්නේ කොතන ඉඳලාද සහ එතනදී මාධ්‍ය විසින් කරන බලපෑම මොකක්ද කියන ප්‍රශ්නෙන් පටන් ගන්න මම කැමතියි. එතනදී ජුඩිත් බට්ලර් කියන ස්ත්‍රීවාදී දාර්ශනිකයා පවසනවා පවතින ප්‍රතිමාන තුළ හැකිතරම් පුද්ගලයන් ප්‍රමාණයක් නියෝජනය කිරීම වෙනුවට පවතින ප්‍රතිමාන තුළ අප කෙනෙක්ව මිනිසෙක් ලෙස වෙනස් කොට හඳුනා ගන්නා ආකාරයේ ප්‍රශ්න කළ යුතුයි කියලා. මම මේ සරලව කියන්න මොකද්ද එතනින් අදහස් වෙන්නේ කියන එක මම එතනින් අපි පටන් ගමු කියලා මම යෝජනා කරන්නේ. ඒ කියන්නේ අපේ දැනට සමාජයේ තියෙන ප්‍රතිමාන පිළිගත් අදහස් සමූහයක් තියෙනවා ප්‍රතිමාන සමූහයක් norms කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ඉංග්‍රීසියෙන් කියන අදහස් සමූහයක් තියෙනවා. මෙන්න මේ පවතින ප්‍රතිමාන ඇතුළට හැකිතරම් පුද්ගලයෝ තව තව ඇතුල් කරගන්නවා වෙනුවට අපි කොහොමද ප්‍රශ්න කරන්නේ අපේ වර්තමාන සමාජය සමහර අයව මිනිසයන් ලෙසත් සමහර අයව අවමනුෂ්‍යයන් ලෙසත් නම් කරන්නේ කොහොමද කියන එක. ඒක අපි ස්ත්‍රී නායකත්වය කියන ප්‍රශ්නයට ගෙනාවොත් එහෙම ඇතැම් වර්ගයේ නායකත්වයන් වඩා වැදගත් මානුෂික නායකත්වයන් විදිහටත් ඒක ඇතුළේ රාමුවට නොපෙනී යන නායකත්වයන් අදෘශ්‍යමාන වැළලී යන නොපෙනී යන නායකත්වයන් විදිහටත් නම් කිරීමේ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය අපි අදත් ජීවත් වෙනවා. මම ඒකයි කිව්වේ අපි අර ලෝකයේ පළවෙනි අගමැතිනිය කියන තැනින්ම පටන් ගන්නකොටම අපි යම්කිසි රාමුවක් නිර්මාණය කරලා ඉවරයි ස්ත්‍රී නායකත්වය අපි තේරුම් ගන්නේම මේ පවතින ප්‍රතිමානයන් ඇතුළේ ඉඳලා. ඒකෙන් එළියට ගිහිල්ලා අපි කොහොමද කල්පනා කරන්නේ කියන ප්‍රශ්නය මෙතනදී මං හිතන්නේ අපිට සාකච්ඡාවට තියුණු සාකච්ඡාවකට ගන්න වෙනවා. පහුගිය අවුරුද්ද කියලා කියන්නේ ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය අතිවිශාල ජයග්‍රහණයක් කරපු අවුරුද්දක් එක අතකින් ගත්තහම 25%ක ස්ත්‍රී නියෝජනය අපගේ මහජන ස්ත්‍රී නියෝජනය සිදුවිය යුතුයි කියන එක අවසානයේදී අපේ රට පිළිගත්ත අවුරුද්ද. ඉතින් මම හිතන්නේ අපි ඒක ගැන ස්ත්‍රීවාදීන් විදිහට නිහතමානී ලෙස ආඩම්බර විය යුතුයි සහ ඒක ස්ත්‍රීවාදීන්ගේ ජයග්‍රහණයක් විදිහට අපි මේ බය නැතුව අපි ඒක සමාජයට ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් තව ටික කලකෙනුට ඒකත් අපහු මේ පවතින සමාජයේ විසින්ම නිකන් ප්‍රදානය කරපු දෙයක් විදිහට අපිට අපිම දන්නේම නැතු මම ඒක එකේ අර ඉතිහාසය ලියවෙන්නේ එහෙමනේ. ඒ නිසා ඒ වගේ දේ එතනදී ඒ ජයග්‍රහණය අපි සිහිපත් කරගන්නකොට මම කැමතියි එතනදී මේ මතුවිච්ච එක අදහසක් තමයි දැන් මේ මම හිතන්නේ කමක් නැහැ ප්‍රසිද්ධ මාධ්‍යවලත් ඒවා කියවුණා මේ සමාජ ජාලවලත් කියවුණා මේ දැන් මේ එතකොට තනකොළ කපනක් කළත් පාර්ලිමේන්තු යන්න ගත්තාම මොකද වෙන්නේ කියන එක. දැන් මම හිතන්නේ ඒක ලංකාවේ මේ දක්ෂිණාංශය වගේම වාමාංශයනුත් ඒ වගේ අදහස් මතුණනේ. කොහෙන්ද ඒක එන්නේ? මම අර කලින් කියපු ප්‍රශ්නය කියන්නේ අපි කොහොමද රාමුගත කරන්නේ මේ ඇයි ඉතින් මොකද ඉතින් තනකොළ කපන මිනිස්සු පාර්ලිමේන්තු ගියාම මොකද? ඒ කියන්නේ මේ රටේ අපරාධ කරන මිනිස්සුන්ට මේ ඉතාමත්ම නරක ඉතාමත්ම දුර්ජන ජඩ වැඩ කරන මිනිස්සුන්ට ඔය කියන ඉහළ තැන් වලට යන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ශ්‍රමිකයන් පාර්ලිමේන්තු යන එකේ එක විතරක් ඇයි අපි මේ වෙලාවේදී ප්‍රශ්න කරේ? ඒක එක පැත්තකින් මේ ස්ත්‍රීන්ට එරෙහිව නැගුණු හිංසාකාරීත්වයක් වගේම යම්කිසි පන්තිමේ හිංසාකාරීත්වයකුත් එතන තියෙනවා. මම මේ කතාව මෙතනදී කිව්වේ අපි ස්ත්‍රී නායකත්වයේ කියනකොට අපිට බෑ ස්ත්‍රීන්ගේ නායකත්වය වෙන් කරලා ගන්න අපේ සමාජයේ තියෙන අනෙක් බලව්‍යුහ වලින්. එතකොට අන්න ඒ නිසා අපිට කල්පනා කරන්න වෙනවා සමාජයේ බලය තියෙන්නේ එක විදිහක නෙවෙයි, එක ස්තරයක නෙවෙයිනේ.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන්නේ එක ආකාරයක අක්ෂයක්. ඒ වගේම තියෙනවා ජාතිය, කුලය, පන්තිය, ජන වර්ගීකරණනතාවය, ආගම, සියල්ලම එකිනෙකට අන්තර්ඡේදනය වෙලා තමයි මිනිස්සු අපේ සමාජයේ බලව්‍යුහයන් හැදිලා තියෙන්නේ. ඒතර අපි යම්කිසි ආකාරයකට ප්‍රශ්න කරනවා නම් ස්ත්‍රී නායකත්වය කියන්නේ මොකක්ද කියලා අපිට යලි යලිත් අහන්න වෙනවා. අපි කොහොමද මේ දැනට හඳුනා ගන්න පන්තිමය සහ ජාතිමය බලය මත පදනම් වූ බලව්‍යුහයක් ඇතුළට කාන්තාවන් ඇතුල් වෙන විටදීම කොහොමද අපි ඒ ව්‍යුහය වෙනස් කරන ආකාරයේ කාන්තා හෝ ස්ත්‍රී නායකත්වයක් නිර්මාණය කරන්නේ කියන එක. ඒකෙදි මම හිතන්නේ ඒක රාමුගත කරන අපේ සමාජයේ ප්‍රබලම ආයුධය, උපකරණය තමයි මාධ්‍ය කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ දෙකේ අතර සම්බන්ධය කතා කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. අපි සාකච්ඡාවේදී තව අදහස් කතා කරන්න අවස්ථාව මම හිතන්නේ ලැබේවි. බොහොම ස්තුතියි. මං හිතේ මම පටන් ගන්න ඕනේ මේ ක්‍රියාවලිය අපි කරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා වාමාධ්‍ය සාමූහිකය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා එකතුව. ජාත්‍යන්තර කාන්තා දිනය, ජාත්‍යන්තර ස්ත්‍රී දිනය කියලත් අපි නම් කළා කාලයක්. විශේෂයෙන්ම ස්වාධීන ස්වායත්ත කාන්තා ව්‍යාපාරයක් මේ රටේ ගොඩනැගුණු මුල් අවදියේ 1970 ගණන් වල අගභාගයේ 80 ගණන්වල මුල් භාගයේ, අද ඇත්තටම එදාට කාන්තා දිනය කියලා කියවෙනවා. ඒක කලින් කීවා වාගේ 1975 සිට සමාජගත වෙනවා එක්තරා ආකාරයක. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ දිනය කාන්තා දිනයක් හැටියට නම් කිරීමත් එක්ක. නමුත් මේකේ විශිෂ්ට ඉතිහාසයක් තියෙනවා මේ ගමනේ. ඒකත් කලින් කීවා මේ කම්කරු ස්ත්‍රීන්ගේ අරගලයක් ඔස්සේ 1909 මං හිතේ එක්සත් ජනපදයේ ස්ත්‍රී කම්කරුවන් ඇඟලුම් කම්කරුවන් කළ අරගලයක් හැටියට ජාත්‍යන්තර ස්ත්‍රී කම්කරුවන් දිනයක් හැටියට තමයි එක නම් වුණේ. ඒ වකමානුවත් එක්කම සමාජවාදී කාන්තාවන් සමාජවාදී ජාත්‍යන්තරය හරහා මේ දිනය ස්ත්‍රී දිනයක් හැටියට නම් කරනවා. විශේෂයෙන්ම කම්කරු කාන්තා කම්කරු අයිතීන් ගැන කතා කරන්න. ඒ අරගල ඉස්මතු වෙමින් පැවතුණු යුගයක සමාන ඇත්තටම ජීවත් වීමට සරිලන වැටුපක් කියන තැනේ ඉඳන් පැය 8ක වැඩ කරන දිනයක් කියන දේ වැනි දේවල් අද අපි සාමාන්‍යයක් හැටියට ගන්න දේවල් ඒ කාලේ අරගලයන් හරහා තමයි අප දිනාගත්තේ. අපේ මිත්‍රණියන් අපට දිනවලා දුන්නේ. දැන් මේත් එක්කම ඒ සමයේ සර්වදාන ඡන්ද අයිතිය ගැන අරගල බිහි වුණා. ලංකාවේ පවා 1931 අපට සර්වජන ඡන්ද අයිතිය ලැබෙන්නේ කාන්තාවන්ටත් ඡන්දයක් දීමේ අයිතිය හා සමගම. නමුත් ඒ කාලේ ලෝකයේ හැම තැනම වාගේ ධනපති පන්තියේ ඉඩම් අයිතිය තිබුණු පිරිමින්ට තමයි ඡන්ද බලය දීමට තීරණය වෙන්නේ. එතකොට කම්කරු පන්තිය කාන්තාවන් මේ බලය අයිති කරගන්නේ අරගලයන් හරහා. අපි අද සාමාන්‍යයක් බවට ඒත් පිළිගන්නවා අපිට ගිහිල්ලා ඡන්දයක් දෙන්න පුළුවන් කියලා. නමුත් මේක ඊළඟට අද ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා මං හිතේ, විශේෂයෙන්ම ලංකාවේ මීළඟ ඉදිරියට එන නියමිත ඡන්ද තුනක් නියමිතයි අපට. පළාත් සභා ඡන්දයක් ආවොත් ඊළඟට ජනාධිපතිවරණයට ඡන්දයක් ඊළඟට මහ ඡන්දයක්. මෙතනදී විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව ඇත්තටම ඡන්දය දීමට යයිද නැද්ද කියලා. එතකොට අපි ඡන්ද දීමේ අයිතිය අපි අරගලයක් කරහා දිනාගත්තම, විශේෂයෙන් කාන්තාවන් කම්කරුවන් මේක අරගලයක් කරහා දිනාගත්තම ඒ අයිතිය අද අපි තහවුරු කරගන්නේ කොහොමද? මං හිතේ සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ගැන අපි කතා කරනකොට මේක කාන්තාවන්ගේ පමණක් නෙවෙයි වගකීම. නමුත් ඡන්ද දායකයන් හැටියට අපිට තියෙන වගකීම මොකද්ද, වගවීම මොකද්ද කියන දේ මං හිතේ අද සම්බාධ්‍ය තුලින් අපි කතා කළා නම් හොඳයි. ඒක එක පැත්තකින් අපි පුරවැසියන් හැටියට අපිට තියෙන ඒ අයිතිවාසිකම සහ වගකීම. නමුත් දේශපාලනය කියන්නේ මොකද්ද නේද?
අපි සාමාන්‍යයෙන් අපි කාන්තාවන් දේශපාලනික පුද්ගලයන් කියලා අපි හිතන්නේ නැහැ. අපි හැමෝම එක්තරා මට්ටමක දේශපාලනික පුද්ගලයන්. ඒ රාමුව මං ඉතින් අපි නැවතත් ගොඩනගා ගන්න ඕනේ. දේශපාලනයේ ඍජුවම නිරත නොවුණත්, පක්ෂයකට සම්බන්ධ නොවුණත්, මහජන නියෝජිතයක් නියෝජිතවරියක් නොවුණත් අපි යම්කිසි දේශපාලන කාර්යභාරයක් අනිවාර්යයෙන්ම ඉටු කරනවා අපේ එදිනදා ජීවිතේ. එතකොට අපි දේශපාලනික පුද්ගලයෝ. දැන් ඊළඟට අපි හැබැයි දේශපාලනය කියන දේ ආණ්ඩුකරණය දේශපාලනය එතනට යැවෙන්නේ අපි කොහොමද? ඒ යන්නේ අපි දේශපාලන පක්ෂ හරහා. දේශපාලන පක්ෂ තියෙන්නේ ඇයි? දේශපාලන පක්ෂ තියෙන්නේ ඡන්දයක් දිනලා කෙනෙක් එතකොට මහජන නියෝජිතයෙක් හැටියට පත් කරලා යමන්. නමුත් අපේ මහජන නියෝජිතයන්ගේ තියෙන වගකීම සහ වගවීම මොකද්ද? මම හිතේ අපි දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනකොට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. පහුගිය වකවානුව තුල විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ සිට තිබුණු දේශපාලන ආන්දෝලනය දිහා අපි බැලුවහම මම හිතේ අපි ගොඩ අයට දේශපාලන සංස්කෘතිය ගැන නැවතත් හිතා බලන්න සිද්ධ වෙනවා. එතකොට මේ දේශපාලන සංස්කෘතිය කියන දේ ගැන අපි බලනකොට එතනදී අපි පත් කරලා යමන අපේ නියෝජිතයන් සහ අපිටත් කාන්තාවන් හැටියටත් පත්වී එවැනි ස්ථානවලට පත්වීමට අපිට අයිතියකුත් තියෙනවා. ඡන්දය දීමේ අයිතිය පමණක් නෙමෙයි මේ පත්වීමේ අයිතියත් අපිට තියෙනවා. දැන් අපි පත් වෙන්නේ පාලනය කරන්න ආයතනවලට අපි පත් වෙන්නේ එක පැත්තකින් අපේ ව්‍යවස්ථාව හරහා අපිට තියෙන සමාජ ගිවිසුම හරහා අපේ පත් වෙන නායකයන්ටත් අපේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වෙන්න පුරවැසියා සහ පාලකයා අතර යම්කිසි ගිවිසුමක් තියෙනවා. දැන් ඒ ගිවිසුම ක්‍රියාත්මක වීමේදී ඒක යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් හරහා ක්‍රියාත්මක වෙනවාද? එතන සදාචාරාත්මක දේශපාලනයක් තියෙනවාද නැද්ද? මං හිතේ අපිට ඒ ප්‍රශ්නෙත් ඉස්සරහට මතුවෙනවා. ආචාර්ය ප්‍රභා කීවා වගේ කාන්තා නියෝජනය දැන් අපි දේශපාලන ආයතනයකට පත්වලා යන්නේ පළාත් සභාවකටද පළාත් පාලන ආයතනයකටද පාර්ලිමේන්තුවකටද පත්වලා යන්න අපිට හැකියාව ලැබෙන්නේ බොහෝ දුරට අපේ දේශපාලන පක්ෂයන් හරහා. ඒකට දේශපාලන පක්ෂයන් මෙතෙක් කල් කාන්තා නියෝජනය කාන්තාවන්ට ගිහිල්ලා ඡන්දයකට පෙනී සිටීමට කාන්තාවන්ට නාම යෝජනාවක් ලබා දුන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. පාර්ලිමේන්තුව ගත්තා නම් අපි සාමාන්‍යයක් වශයෙන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ අපි කාන්තාවන්ට නාම යෝජනා ලබා දුන්නේ 2%-4% විතර අතර. එතකොට ඒක ඒ හමුවේ කරපු ස්ත්‍රීවාදී අරගලයන් කාන්තා අරගලයන් නොයෙකුත් ආයතන හරහා මානව හිමිකම් සංවිධාන හරහා කරපු අරගලයන් වල එකතුවක් හැටියට තමයි අපට 125ක කාන්තා නියෝජනයක් අවම තරමෙන් පළාත් පාලන ආයතනවල අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඒකට දේශපාලන පක්ෂ තුල ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙනවාද? කාන්තාවන්ට සහ පිරිමින්ට අහවල් බලයක් තියෙන අහවල් පැලැන්තියකට අයිති කුලය වෙන්න පුළුවන්, පන්තිය වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්. එවැනි නිර්ණායකයන් හරහා තමයි දේශපාලන පක්ෂවලින් අප වෙනුවෙන් පත්විය හැකි ඡන්දයකට මුහුණ දෙන්න හැකි පුද්ගලයන් තේරලාපත් වෙනවා. එතකොට මීළඟට ඉස්සරහට එන ඡන්දයේදී මං හිතේ අපිටත් වගවීමක් තියෙනවා, වගකීමක් තියෙනවා. අපි හැමෝම යම්කිසි දේශපාලන පක්ෂයකට අපේ ඡන්දය දෙනවා. අපේ දේශපාලන පක්ෂයන් ඒ කාටද නාම යෝජනා දෙන්නේ? අපි වෙනුවෙන් ඡන්දයකට ඉදිරිපත් වෙන්න කෙනෙක් පත් කරනවා නම් ඉදිරිපත් කරනවා නම් ඒ කෙනා ඉදිරිපත් කරන්නේ කොහොමද? මං හිතේ ඡන්දදායකයන් හැටියට අපිට වගකීමක් තියෙනවා අහන්න මේ අය කවුද කියලා. නේද? එතකොට ඒක ඊළඟ එන වකවානුවේ ඡන්දවලට ඉතාමත්ම තීරණාත්මක දෙයක් බවට පත් වෙනවා. එතකොට දෙවනවා අපි ඒ ආයතනට ගිහිල්ලා අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් ගිය වකවානුව තුල අපි දැක්කා මුදලට අපේ ඡන්දකින් පත් වෙලා යන අපේ මහජන නියෝජිතයන් වෙන්දේ සිබුණානේ මුදලට බලයට ඒ දේ පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක වුණා. නැත්තම් පාර්ලිමේන්තුවෙන් පිට නුමුත් පාර්ලිමේන්තුවේ කවුද නියෝජනය වෙන්නේ, මොන
මොන පිලටද වැටෙන්නේ කොහොමද ගනුදෙනු වෙන්නේ ඒ ගනුදෙනුව මුදලට ලඟ වුණා. දැන් අපි මං ඉතින් මේ දේ ප්‍රශ්න කළ යුතුයි. ඡන්දදායකයන් හැටියටත් කාන්තාවන් හැටියටත් විශේෂයෙන්ම නේ ඊළඟට අපි මේ දේශපාලන සදාචාරය විනාශ කරනවා නම් අපේ පක්ෂවල තියෙන වගකීම මොකද්ද වගවීම මොකද්ද ඡන්ද අතර අපි හුඟක් වෙලාවට ඡන්දයකට අපේ ඡන්දෙ දීලා කෙනෙක්පත් කරලා යව්වට පස්සේ අපි පැත්තකට වෙනවා ඒ අය ඒගොල්ලොන්ට අසීමිත වරප්‍රසාදයක් තියනවා කියන තැනේ ඉඳන් බලයක් තියනවා කියන තැනේ ඉඳන් ඒගොල්ලෝ දේශපාලනය කරනවා. එතකොට අපි ඡන්දදායකයා නැත්තම් ඒගොල්ලොන්ගේ ඡන්ද කොට්ටාසය නියෝජනය කිරීම සම්පූර්ණයෙන්ම ඒ අයගෙන් ගිලිහෙනවා. ඒ අය තමන්ගේ බලය මුදල මඩිය වැඩි කරගන්න දේශපාලනය කරන්නේ. එතකොට එතනදී ඡන්දෙන් ඡන්දෙට ඒ අය කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන අපිත් යම්කිසි විදියකට අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මං ඉතින් අද මේ සංවාදයට මං ඉදිරිපත් කරන්න කැමති දේ විශේෂයෙන්ම අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් අපේ භූමිකාව මොකක්ද? ඡන්දදායක හැටියට අපේ භූමිකාව මොකද්ද? කාන්තාවන් හැටියටත් පිරිමින් හැටියටත් ඊළඟට අපේ දේශපාලන පක්ෂවල වගකීම වගවීම අපි ස්ථිර කරන්නේ කොහොමද? තුන්වෙනුව බලයට පත් වෙන මහජන නියෝජිතයන් ක්‍රියාත්මක වෙන්නේ නොවෙන්නේ කොහොමද? ඒ අයගේ වගකීම සහ අපේ වගකීම මෙතන අපි නිශ්චිත කරගන්නේ කොහොමද? මතු පරම්පරාවලටත් අපටත් ඇත්තටම මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරගන්නේ කොහොමද කියන තැන ඉඳන් එදා අපේ මිත්තණියන් පටන් ගත්ත අරගලය විශේෂයෙන්ම පන්ති අරගලයක් ඔස්සේ නුමුත් පාලනය පාලන තන්ත්‍රණය සහ එතනට කාන්තාවන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන තැනට කෙරුණු ඒ අරගලය අදටත් අපට තාමත් බලංගුයි. ඒ අරගලය අපි ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියන දේ ගැන අපි යම්කිසි සංවාදයක යෙදුමි කියලා තමයි මං හිතන්නේ. මාතෘකාව මාධ්‍යටත් අදාළ නිසා මං හිතුවා උදාහරණයක් එක්ක මගේම උදාහරණයක් එක්ක ආරම්භ කරන්න කියලා. මට සති කීපයකට පෙර රූපවාහිනී නාලිකාවකින් කතා කරලා මගෙන් ඇහුවා මට මේ ඔබතුමිය අර මේ මොකද්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහසුත් දක්වන කමිටුවේ හිටියා. මං හිතුවා එතකොට මේ මොකක් හරි එකට මට ආරාධනා කරන්න වෙන්නේ නැති කියලා. ඊපස්සේ කිව්වා මේ ඒ කමිටුවේ ඉන්නවද කවුරු හරි හොඳ නීතිඥවරයෙක් ඔබට කියන්න පුළුවන්ද එයාගේ එයාට ආරාධනා කරන්න මට නම්බර් එකක් දෙන්න පුළුවන්ද කියලා. මේ දැනට පවතින මේ නව ව්‍යවස්ථාව ගැන කතා කරන්න ඒකේ යෝජනා ගැන කතා කරන්න කාගේ හරි නම්බර් එකක් මට දෙන්න පුළුවන්ද කියලා ඒ කතා කරපු පුද්ගලයා මගෙන් ඇහුවා. මම කවදාකවත් කරන්නේ නැති දෙයක් මං ඒ වෙලාවේ කරා. ඉතින් මං කිව්වා මමත් ඒ කමිටුවේ හිටියා ඕනම් මං එන්නම් කියලා. මං සාමාන්‍යයෙන් කරන්නේ නැති දෙයක්. ඊට පස්සේ මට නිහඬතාවයක් ආවේ අනිත් පැත්තෙන්. ඊට පස්සේ කිව්වා මේකයි ප්‍රශ්නේ මැඩම්, මේක ලේඩි කෙනෙක්ට එච්චර ගැළපෙන්නේ නැති ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන්. දන්නවනේ මේ දේශපාලන සාකච්ඡා යනකොට මේ පිරිමින් හැසිරෙන විදිය, ඒගොල්ලෝ මේ හරිම දඩබ්බර විදියට මේ ලේඩි කෙනෙක් ඉන්නවා කියලාවත් ගණන් ගන්න නැතුව තමයි කතා කරන්නේ. ඔබතුමිය අපහසුතාවයට දාන්න අපි කැමති නැහැ. ලේඩි කෙනෙක්ට මේක එච්චර ගැළපෙන්නේ නැහැ කියන එක කිව්වා. ඒතර මං කිව්වා ඉතින් ඒක මේ ඒකට මැදිහත් වීම සහ ඒකට ඒක පාලනය කිරීම ඕගොල්ලොන්ගේ වගකීම නෙවෙයිද? ඒක ලේඩි කෙනෙක් අර ප්‍රභා කියපු අර කාන්තාවටත් එහා ගිහිල්ලා ඒ අර පන්ති සියලුම සංස්කෘතිමය ප්‍රතිමානයන් එක්ක ඒක කරේ, ඒ කතා ඒ වචනේ පාවිච්චි කරේ. ඉතින් මං දැන් මේ සංවාදයක් ගන්නත් ඕන නිසා මම හිතුවා ඉතින් ඒක ඔබතුමාලාගේ වගකීම නෙවෙයිද එහෙම නොවෙන්න ඒක පාලනය කරන එක කියලා. එතකොට එතුමා මට කිව්වේ හැබැයි ඒකනේ අපේ ප්‍රේක්ෂකයන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නිකන් පොඩි රණ්ඩුවක්, එහෙම පොඩි ගැටීමක් වුන් නැත්තම් අපේ ප්‍රේක්ෂකයෝ මේකට කැමති වෙන්නේ නැහැ. ඒක බලන්න තමයි ඒගොල්ලෝ කැමති. එතකොට මම ඇහුවා ඔගොල්ලෝ මේක ගැන පරිශනාවක් කළා අහලා එහෙමද මේක දැනගන්නේ? එහෙමද දන්නේ මේ ප්‍රේක්ෂකයොත් කැමති මෙහෙම දේවල් වලට කියලා?
එතකොට කිව්වා නෑ අපි නෑ එහෙම තමයි අපි අපිට හිතන විදියට අපි දන්න විදියට එහෙම තමයි ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ හැබැයි එහෙනම් එතුමි ඔබතුමිය එන්නකෝ right එහෙනම් අපි ඔබතුමියව ගමු සමහර විට ඔබතුමිය ඉන්න නිසා ඒගොල්ලෝ ටිකක් හොඳින් හැසිරෙන්නත් පුළුවන් කාන්තාවක්ව ලේඩි කෙනෙක්ව අපහසුතාවයටපත් නොකරන විදියට ඒගොල්ලෝ හැසිරෙන්නත් පුළුවන් ඒ නිසා එන්න එච්චරයි ඊට පස්සේ මට කතා කරේ නැහැ මම වැඩසටහන ගියෙත් නැහැ මම දන්නේ වැඩසටහන තිබ්බද නැද්ද කියලා දැන් මට මං මේ කතාව මතු කරේ දැන් අපි මාධ්‍ය ගැන කතා කරනවා දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනවා කාන්තා නායකත්වය ගැන කතා කරනවා මෙන්න මේවා අර ප්‍රභා කතා කරපු ප්‍රතිමානයන් බිහි වෙන විදිය ඒවා සමාජය තුල සමාජගත වෙන විදිය ඉතින් කාන්තාවක් ස්ත්‍රියක් වුණාම අපේ භූමිකාව අපිට නිර්මාණය කළ දෙනවා දේශපාලන සාකච්ඡා වලදී වුණත් කොහොමද අපි හැසිරිය යුත්තේ මොන වගේ මාතෘකාද කතා කළ යුත්තේ ඒක කාන්තා දේශපාලනය ප්‍රධාන ධාරාවේ දේශපාලනය කියන්නේ වෙන දෙයක් ඒකේ පැත්තක ඉඳලා තමයි කාන්තාවන් ඉන්න ඕනේ නැත්නම් අර ඍජු ඒක ඇත්තටම පිරිමි වැඩක් අපි ඉන්නේ නිකන් අර පොඩ්ඩක් මොනවා හරි අර දෙයක් සපයන්න පමණයි දැන් අපි දන්නවා එන්න එන්න මේක ගැන ස්ත්‍රී අරගලය හරහාම වෙලා තියෙන වෙනස්කම් එක්ක අපි දකිනවා මීට වඩා පෙරට වඩා කාන්තා සහභාගීත්වයක් විශේෂයෙන්ම දැන් දේශපාලන platform වල නිකන් පොදු සම්මන්ත්‍රණ වල රැලි වල උනාත් කාන්තාවන්ව සහභාගී කරන චූටි ප්‍රවණතාවයක් හරි අපිට පේන්න තියෙනවා නමුත් දැන් අර පිරිමි ගොඩක් අතර එක ගැහණු කෙනෙක්ව තියලා එක්කෝ එක ස්ත්‍රියක්ට කතාවක් දීලා දැන් ගොඩක් දේශපාලන පක්ෂ සෑහීමකටත් පත් වෙනවා අර අපි අර කාන්තාවකු දැන් මතන්ට වගේ හරි ඒ අර අපි කරපු අලගල හරහාම දැන් ඒක නොකරම බැරි තත්වයකට ඇවිල්ලා තියෙන නිසා එහෙම හරි වෙනවා හරි හැබැයි ඒක නෙවෙයි ඒක ගැන නෙවෙයි මං හිතන්නේ අපි කතා කළ යුත්තේ මේ කොහොමද මට හරිම වැදගත් අර ප්‍රභා මතු කරප අර මේ ප්‍රතිමාන හරහා කොහොමද මේ දේශපාලන සංස්කෘතියක් මේ විදියට අපි පිළිගන්න තැනකට ඇවිල්ලා තියෙන එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඒත් මම හිතන්නේ කාන්තා නායකත්වයක සහ කාන්තා සහභාගීත්වය ගැන කතා කරනවා නම් මුලින්ම අපි හිතන්න වෙනවා මේ වගේ දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සහ ඒක බාර ගන්න තැනකට අපි කොහොමද පත් වෙලා තියෙන්නේ කියන එක දැන් අපි ඕන එක්කෙනෙක් එක්ක මේ දවස්වල කතා කරාම හැබැයි සාමාන්‍යයෙන් අපිට එන්නේ පවතින දේශපාලන ක්‍රමය ගැන කලකිරීමක් කවුරුවත් හොඳක් කියන්නේ හරි කවුරුවක් හොඳක් කියන්නේ ඒ ඒ ඒ කලකිරීමට හේතු හැටියට ඒගොල්ලෝ කියනවා මේ ප්‍රචණ්ඩත්වය චණ්ඩි දේශපාලනයක් තියෙන්නේ ඒක ඒක ප්‍රතික්ෂේප කරන වැඩක් නෑ මේ දේශපාලඥයෝ කියන්නේ හොරු එහෙම කියලත් අර කුමි කිව්වා වගේ ඒකෙන් ඈත් වෙනවා මිසක් ඒක පරිවර්තනය කරන්නේ කොහොමද ඒක පරිවර්තනය කිරීමට අපේ වගකීම මොකද්ද කියන එක ගැන අපි කතා කරනවා අඩුයි අපි කාන්තා නායකත්වය ගැන කතා කරත් මම හිතන්නේ කාන්තා නායකත්වය මෙතන වැදගත් වෙන්නේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඒ විදිහට පවත්වාගෙන යාමට නෙවෙයි කාන්තාවන් අපිට මේකට අවශ්‍ය වෙන්නේ මේක ඇත්තටම පරිවර්තනය කිරීමට මේක පරිවර්තනය කිරීමට නම් අපි ඉස්සෙල්ලා මම හිතන්නේ මේ පවතින දේශපාලන ආකෘතිය හරියට තේරුම් අරගෙන ඒ දේශපාලන ආකෘතිය සහ නායකත්ව ආකෘතිය මොකද්ද අපි අගය කරන මේ නායකත්ව ආකෘතිය කියන එක ගැනත් යම්කිසි විදියක සිතන්න ප්‍රශ්න කරන්න වෙනවා මොකද බලන්න අපි සාමාන්‍යයෙන් අපි මේ දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරන ගමම්ම ඒක මාධ්‍යනුත් හදනවා මාධ්‍යයකින් විශාල වගකීමක් ගත යුතුයි නමුත් අපි වුණත් අර නායකයෝ කියලා කවුද පිළිගන්නේ චණ්ඩියෝනේ ටිකක් ඇඟපතින් වුණත් චණ්ඩි පෙනුමක් තියෙන්න ඕනේ එතකොට තමයි නායකයෝ එහෙම නැත්නම් චණ්ඩියෙක් වගේ හැසිරෙන පාරේ නිකන් බොඩිගාඩ්ලා එක්ක අපිවත් පෙරලගෙන ලොකු වාහනයක යන ඒගොල්ලෝ තමයි නායකෝ ඒගොල්ලොන්ට බනින ගමන්ම ඒගොල්ලොන්ව තමයි අපි බාරගන්නේ ඊට වඩා වෙනස් විදිහේ නායකත්වයක් බිහි වෙනකොට ඊට වඩා වෙනස් නායකත්ව ආකෘතියක් ගැන අපි කතා කරනකොට ඒක එච්චර අපි ඒකටත් අපි එච්චර කැමති නැහැ ඒක නායකයෝ නෙවෙයි
අපි කාන්තා නායකත්වය ගැන නායකත්වය ගැන කතා කරනකොට හිතන්නේ ඒක දේශපාලන නායකත්වය ගැන නෙවෙයි ආයතන ගැන ගා මෙතන මම දකිනවා කාන්තාවන් SLBC එකේ මම හිතන්නේ ගොඩක් ඉන්නවා හයි ඒ කාන්තා නායකත්වය ගැන බලන්න ඔබ ඔබතුමියලත් හිතන්නේ කොහොම හැසිරුණොත්ද කැමති දැන් සාමාන්‍ය මට මගේ ශිෂ්‍යාවන් මට කියලා තියෙනවා අපු කාන්තාව එක්ක නම් වැඩ කරන්න බෑ හරි අමාරුයි කාන්තාව එක්ක වැඩ කරනවට වඩා ලේසි පිරිමි එක්ක වැඩ කොහොමද අපිට ඒ වගේ අදහස් එන්නේ ඇයි ඒ වගේ අදහස් එන්නේ හ්ම් එහෙම අර නායකත්වය ගැනත් අපේ තියෙනවා යම්කිසි අදහසක් නායකයෙක් වුණාම මෙහෙම වෙන්න ඕනේ හරි එතකොට සාර්ථක කාන්තා නායකයෙක් කියන්නේ ඒ ආකෘතියට ගැළපෙන නායකයෙක් ඊට පස්සේ කාන්තාවක් ඒ වගේ ටිකක් චණ්ඩි ප්‍රචණ්ඩ නායකයෙක් වුණාමත් ගහනවා එයක් ගැහණියෙක් වෙලත් බලන්න හැසිරෙන විදිය දැන් බලන්න අපේ ප්‍රසිද්ධ කාන්තා නායකයන්ට ගහන හැම වෙලාවෙම ගහන්නේ ඒගොල්ලෝ මොකක් හෝ විදියට අර කාන්තාවගේ භූමිකාවත් අතහැරලා කරන දෙයක් හැටියට ඒකටත් ගහනවා ඈ ඒ ඒ එහෙම එතකොට කාන්තාවට මෙතන දිනන්න විදියක් නැහනේ කාන්තාවක් විදියට ස්ත්‍රියක් විදියට අර අපි අපේ පවතින ප්‍රතිමාන අනුව දේශපාලනය කරොත් පවතින ප්‍රතිමාන අනුව ඒ නායකත්වය කරොත් සාර්ථක නැහැ අසාර්ථකයි අර තියෙන මොඩල් එකේ නායකයෙක් බවට පත් වුණාම එයා කාන්තාවක් නෙවෙයි කාන්තාවටත් කරන ස්ත්‍රියටත් කරන මහා නින්දාවක් කියලා එතකොටත් බනිනවා හරි ඉතින් කොහොමද මේක කරන්නේ ඉතින් මං හිතන්නේ මෙතන අපි ස්ත්‍රියගේ භූමිකාව ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපිත් මුලින්ම ප්‍රශ්න කරන්න වෙනවා මේ අපි බාර අරගෙන තියෙන දේශපාලන නායක දේශපාලන සංස්කෘතියයි මේ නායකත්ව ආකෘතියයි ඒක ප්‍රශ්න කරන්න සහ කාන්තා සහභාගීත්වය මේකට අවශ්‍ය වෙන්නේ ඒක පරිවර්තනය කිරීම කියන එකයි මගේ මූලික අදහස ඉස්සරහට තව සාකච්ඡා කරමු කියපු දේ සම්බන්ධව මට පොඩි බියකුත් හිතුණා මොකද හේතු ආරම්භයත් එක්ක මේ විශේෂයෙන් පිරිමි ගොඩක් මැද්ද එක කාන්තාවක් වීම නිසා දැඩි අභියෝගයකට කාන්තාව ලක් වුණා කියනකොට දැනුත් කාන්තාව ගොඩක් මැද්දේ එක පිරිමියෙක් බවට පත්වීම නිසා මම ලබන අභියෝගය මම හිතන්නේ එතුමියට ඒ උදාහරණය තුලින්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සරල සමාජ ප්‍රවේශයකට අනුගත නොවන මාතෘකාවක් හැටියට තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රබල සංකල්ප කීපයක් එළියට ආවා. ස්ත්‍රිය කාන්තාව ඒ වගේම දේශපාලනය දේශපාලන බලාධිකාරිය ඒ වගේම කාන්තාවට හිමි සමාජ තත්ත්වය කාන්තාවගේ ඓතිහාසික කාරණා ආදී දේවල් පිළිබඳව විශේෂයෙන්ම සංහතික මාධ්‍ය කියන කාරණාවම ගත්තයන් පස්සේ අතීතයේ ජන සංනිවේදනය කියන කාරණාවෙන් වෙනස් වෙලා යනවා ජන කියන එකට ඉංග්‍රීසි වචනය ෆෝක් කියන එක ඒ වගේම ජන කිව්වන් පස්සේ විවිධ ජන කණ්ඩායම් කියන අර්ථය එතන කේන්ද්‍රගත වෙනවා සංහතික කිව්වන් පස්සේ සමස්තය කියන කාරණාව එතනට එනවා එහෙනම් අධ්‍යතන සමාජ ක්‍රියාවලිය තුළ මාධ්‍ය සහ එහි හැසිරීම සමස්ත සමාජ දේහය සඳහාම වන නිසාම සංහතික මාධ්‍ය කියන වචනයෙහි ගැලපීම සහ මේ මාතෘකාවට අනුගත කිරීමම වැදගත් කියන තැනට අපිට එන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ විශේෂයෙන් අධ්‍යතන සමකාලීන දේශපාලන නායකත්වය කියන කාරණාව ඒ සංකල්පය එතන තිබෙන මේ මාතෘකාව ඇතුලේ සංකල්ප කීපයක් තියෙනවා. එකක් සංහතික මාධ්‍ය කාන්තා නායකත්වය සහ දේශපාලන අනිත් සංකල්පය දේශපාලන සමකාලීන දේශපාලන ක්‍රියාවලිය. මේ සංකල්ප තුනම සංයුක්ත කරගෙන තමයි අපිට සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න වෙන්නේ. ඉතින් සමකාලීන නැත්නම් අධ්‍යතන දේශපාලනය ගත්තයන් පස්සේ මම හිතන්නේ අඥාන මෝඩ තව වචනයක් පාවිච්චි කරලා කමන්න නැමතින් තකතිරු දේශපාලන සමාජ ව්‍යුහයක සිට තමයි අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ ලාංකීය දේශපාලන ඉතිහාසයම ගත්තයන් පස්සේ කාන්තාව අදාළ නිදහස හෝ කාන්තාව පිළිබඳ තේරුම් ගනිමින් දේශපාලන ප්‍රතිපත්ති හෝ ආර්ථික හෝ අනිකුත් සමාජ ප්‍රතිපත්ති හෝ සැලසුම් නිෂ්පාදනය කළාද සංවර්ධනය හා ඇයව බද්ධ කරගත්තේ කෙසේද
යන්න කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ඉතිහාසයේ දේශපාල සමස්ත දේශපාලන පද්ධතියටම බයින තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව දේශපාලනඥයින්ගේ අඥානකමත්, ඒ වගේම මෝඩකමත්, ඒ වගේම පරිණත නොවීමේ ගැටලුවත් කියන කාරණාව තුල තමයි කාන්තාවට සහ සමාජ සංවර්ධනයට සහ අනිකුත් සමස්ත සමාජ සංයුතියටම මේ බරපතල වින්නෙහි එහෙම නැත්නම් බරපතල විනාශය සිදුවෙමින් යන්නේ. මොකද හේතුව සමස්ත දේශ සමස්ත සමාජයේ යටිතලය දක්වාම දේශපාලන ක්‍රියාවලිය කාන්දු වී ඇති නිසා. ඒ නිසා කාන්තාවටද කාන්තාවගේ ක්‍රියාවටද කාන්තාවගේ චින්තනයටද කාන්තාවගේ මනසටද කාන්තාවගේ විඥාණයටද මේ ක්‍රියාවලිය කාන්දු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මට දැන් දැනෙනවා මේ කාන්තාව ගොඩක් එක්ක මම තනි වෙලා ඉන්නකොට ඔවුන් ලබන මම ලබන අසරණ භාවයට වඩා සමස්ත රාජ්‍ය සහ සමාජ පද්ධතිය තුළ ඔවුන් කොච්චර අසරණ භාවයකට පත් වෙලා තියෙනවද කියන එක. ඒ නිසා මම හිතන ඉතිහාසයටම කේන්ද්‍රගත වෙනකොට අපිට මෙන්න මෙහෙමත් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකයේ තිබුණා ජාතිකවාදී රාජ්‍යයන්. අනිත් පැත්තෙන් අපිට දකින්න පුළුවන් තව සමාජවාදී කොමියුනිස්ට් ක්‍රම මූලික කරගත්ත සමාජවාදී රාජ්‍යයන් ලෝකයේ තුල තිබුණා. ඒ වගේම අධ්‍යතන සමාජයට එනකොට ලිබරල් වාදය නිදහස මූලික කරගන්න ගත්ත නැත්නම් නිදහස පිළිබඳව සාකච්ඡා කරන ලිබරල් වාදී ආකෘති ලෝකයේ තුල තිබුණා. එමුනා විශේෂයෙන්ම වසර 3-400ක් විතර යුරෝපයේ සහ අනෙකුත් සමාජ දේශයන්වල මේ ආකෘති ප්‍රබල ලෙසම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයකට නැගලා තිබුණා. ඒක ක්‍රියාකාරීත්වයක් තුලද කාන්තාව පිළිබඳ සාකච්ඡාව හෝ කාන්තාවගේ නිදහස පිළිබඳ සාකච්ඡාව ඉස්මතු වෙලා ආවද කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් මේ දේශපාලන ආකෘති සහ රාමු තුල කාන්තාව නිදහස ලබා ගත්තද කියන කාරණය පිළිබඳ අපිට තර්කයට නැවතත් එන්න පුළුවන්. එහෙනම් ජාතිකවාදී රාජ්‍ය තුල හැමදාම සාකච්ඡා කර එක කාරණයක් තමයි වර්ගය පිළිබඳ කාරණාව. ජාතිය පිළිබඳ කාරණාව. එහෙනම් සමාජය තුල එක්තරා ආකාරයක සීමාවන් ගොඩනගාගෙන ජාතික කියන සංකල්පය විඥානගත කරමින් සමාජ ක්‍රියාවලියට එකතු කරපු ප්‍රතිපත්ති සහ සැලසුම් නිෂ්පාදනය කරපු අය තමයි එවැනි අය. ඒතොර එන කොමියුනිස්ට් ක්‍රමය මූලික කරගත් සමාජවාදී ආකෘතිය තුළ පහළම සමාජ පන්තිය පිළිබඳව සාකච්ඡා කරා. පහළම සමාජ පාන්තික ක්‍රියාවලිය මූලික කරගෙන ඒ පිළිබඳ ගැඹුරු ක්‍රියාවලීන් භෞතිකවාදී මූලධර්ම ද එකතු කරගනිමින් සමාජයේ භෞතිකයක් ලෙසද සාකච්ඡා කරමින් එහාට අරගෙන ගියා. හැබැයි කාන්තාව පිළිබඳ එතනත් ස්පර්ශුනේ නැහැ හරියට. ඒ වගේම නව ලෝකයේ තුල ලිබරලිසම් නැත්නම් ලිබරල් වාදය කියන එක බටහිර සහ යුරෝපීය බටහිර විශේෂයෙන් බටහිර කාරණාවන් මූලික කරගෙන ගලාගෙන ආවත් ඇත්තටම මේ අධ්‍යතන ලිබරල් ආකෘතිය එන්නේ බටහිර මූලික කරගෙනම තමයි. හැබැයි ලිබරල් වාදය කියන කාරණාව ගත්තාම ලිබරලිසම් කියන එක ගත්තාම පස්සේ ඒකත් මම හිතන්නේ ආසියාවේ අපි ඉන්දියාව හා සම්බන්ධ වෙන අපේ ප්‍රාචීන වාදය තුළ කේන්ද්‍රීය මූලයක් බවට පරිවර්තනය වූ එකක්. හැබැයි අධ්‍යතන සමාජයේ බටහිර මූලිකව කතා කරන ලිබරලිසම් නෙමෙයි එතන කතා කරේ. ඉන්ඩිවිජුවල් ෆෝම් එක ගැන කතා කරා, පෞද්ගලික කාරණාවන් ගැන කතා කරා. එහෙනම් ලිබරලිසම් කියන එක ඇතුලේ නැවතත් පෞද්ගලික කියන කාරණාව එන්න පටන් ගන්නවා. මිනිසා කියන වචනය සහ සමස්ත සමාජ ක්‍රියාවලිය කියන එක සහ සංවර්ධනය කියන ක්‍රියාවලිය ගත්තාන් පස්සේ අපිට එකිනෙකින් වියුක්ත වෙන ස්වරූපයක් නෙමෙයි එකිනෙක සංයුතික ලෙස ගොඩනැගෙන ස්වරූපයක් තමයි දකින්න පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් මෙතෙක් ලෝකයේ තුල ගොඩනැගුණු මේ දේශපාලන ආකෘති ගත්තාන් පස්සේ කාන්තාව පිළිබඳව කතා නොකලා පමණක් නෙවෙයි අනිත් පැත්තෙන් සමාජ ප්‍රගමණය සහ සමාජ සංවර්ධන දිශානතියකට අනුගත කිරීම කියන කාරණාව තුළ ඔවුන් සාර්ථක වුණාද කියන එක අපිට හිතන්න සිද්ධ වෙනවා. හැබැයි මම දකින සාර්ථක උදේ නැහැ. අසාර්ථකයි කියන එක. එහෙනම් මේ සිවුන දේශපාලන න්‍යාය තුළ කතා කරන්නේ මනුෂ්‍යත්වය ගැන. මගේ දෙපැත්තෙම ඉන්න දෙන්න කාන්තාවුන්ට කමක් නැහැ මට. ඒක තමයි වටින්නේ. මට වඩාත් වටින්නේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවය. එහෙනම් මේ ෆෝත් පොලිටිකල් තියරි එක ඇතුලේ නැත්තම් සිවුන දේශපාලන න්‍යාය ඇතුලේ මේ මනුෂ්‍යත්වය කියන එක කේන්ද්‍රගත කිරීම තමයි වැදගත්ම කාරණාවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා
මං හිතන්නේ මේ මනුෂ්‍යත්වයේ කියන කාරණාව ඉස්මතු වෙනවා නම් ඒක පුද්ගලයාගේ සහ පුද්ගලයාගේ විඥානික කාරණා බවට පරිවර්තනය වෙනවා නම් මං හිතන්නේ කාන්තාවට ගැටලුවක් වෙන්නෙම නැහැ. මොකද ඈත් මිනිස්සෙක් හැටියට ඈත් අපි අතර සහසම්බන්ධය පිළිබඳ විඥානය අපිට දැනෙන්න පටන් ගන්න. විඥානය කියන වචනේ තුලත් ප්‍රබල තේරුම තියෙන කාරණා දෙකයි තියෙන විඥානය ඇතුළේ. එකක් සංයුතික කාරණාව. සමස්තය එකතු කරගෙන හිතන්න පුළුවන් බව සහ එකතු කරගත දේ මෙන් පමණක් නෙවෙයි එක කාරණාවක් ගත්තාම පස්සේ ඒක ඩිකන්ස්ට්‍රක්ට් කරලා විසංයෝජනය කරලා බලන්න පුළුවන් බව. ප්‍රතිමාන ගැන කතා කරා. ඇත්තටම කාන්තාව කාන්තාවක් වෙන්නේ බයොලොජිකලි පමණක් නෙමෙයි ප්‍රතිමානික වශයෙන්. අනිත් පැත්තෙන් ගත්තම සංස්කෘතිකමය වශයෙන්. ජීව විද්‍යාත්මක වශයෙන් කාන්තාවක් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සංස්කෘතික වීම සහ ප්‍රතිමානික වශයෙන් කාන්තාවක් බවට පරිවර්තනය කිරීම. එතනයි ගැටලුව තියෙන්නේ. මොකද හේතුව එහෙම හිතීම ඇතුළේ තමයි ඇයි පීඩනයට ලක් වෙන්නේ. අද මොන කාරණාව ගත්තත් පීඩනයට ලක් වෙන්නේ. අපි ගතොත් එහෙම පවුල කියන සංකල්පය පවුලේ කාන්තාව තමයි මූලිකම කාරණා. පෙරදිග අපේ සමාජයන්වල කාන්තාවට පවුල කියලා කිව්වෙත් ලොකු අර්ථයක් ඇති. එහෙනම් පවුල අරගෙනම යන්නේ කාන්තාව. පවුල නැති වෙච්ච තැන අපිට කාන්තාව නැති වෙච්ච තැන ස්ත්‍රිය නැති වෙච්ච තැන පවුලක් කියන සංකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ කොහොමත්. ඒ නිසා අපේ සමාජයන් උනත් විසංවිධානය කරන්න ඕන නම් පවුලට තමයි මුලින් ගහන්න ඕන. කාන්තාවට තමයි මුලින් ගහන්න ඕන. මේ කාන්තාව හා තමයි පවුලේ ඒකකය බෙඳලා තියෙන නිසා ඒ න්‍යෂ්ටියට ගහුවා. පවුලේ ඉන්න සමාජයේ න්‍යෂ්ටිය කාන්තාවේ කාන්තාවට ගහනකොට තමයි ඒව ඩිකන්ස්ට්‍රක්ට් වෙලා ඔක්කොම යන්නේ අයින් වෙන්නේ. එහෙනම් පවුලේ ඉදිරියේ හස්බන්ඩ් කෙනෙක් ඉන්න බෑ කාන්තාව ඉදිරියේ. ඒ වගේම කාන්තාව ඉදිරියේ හෝ පුරුෂයා ඉදිරියේ දරුවෝ ඉන්නත් පුළුවන් කමක් නැහැ. දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඥාතිත්වයේ ගලා යන විදිහක් නැහැ. අන ඩිකන්ස්ට්‍රක්ට් වෙන ඔක්කොම. එමේ මාක්ස්වාදී විශ්ලේෂණ තුළ එතන සාකච්ඡා කරනවා දිත්ත සූරාකෑම. එහෙනම් දිත්ත සූරාකෑමකට ලක් වෙන පිරිමියානේ මේ කාන්තාව. මේක ඉතාමත්ම අභියෝගාත්මක දෙයක් සමාජයේ. කාන්තාව සමාජයට ගිහිල්ලා සමාජ සංවර්ධනයත් එක්ක ෆැක්ටරි එක තුළ වැඩ කරනවා. ඒ මුදලට පවුල ආරක්ෂා කරන්න. හැබැයි නැවත ඇවිදilla ගෙදරට ඇවිදilla නොමිලේ වැඩ කරනවා. එහෙනම් ඒ කාරණාවත් එක්ක මොකද්ද වෙන්නේ? ඇයගේ පරිකල්පණයට මොකද්ද වෙන්නේ? ඇයගේ අධ්‍යාපනික කාරණාවන්ට මොකද්ද වෙන්නේ? ඇයගේ සමාජ ප්‍රගමණයත් එක්ක ගොඩනගන චින්තනයට, සමාජ ප්‍රගමණයට අදාළ චින්තනයට මොකද්ද වෙන්නේ? ඇය වැඩවලින් ඉදහස් වෙලා තියනවාද? ආය උදේ පාන්දරත් ඒකම තමයි. උයලා ඔක්කොම කළා තමයි වැලට යන සූදානම් වෙන්නේ. එහෙනම් ශ්‍රම විභජනයේ ඇතුලේ ප්‍රබල කාරණාවක් තියෙනවා. එක පැත්තකින් අපේ සමාජය තුළ ඒක ලොකු වටිනාකමක් හදලා තිබුණා. ඒ වගේම අද රාජ්‍ය සංවිධානයට යනකොට ස්ත්‍රී පුරුෂ භේදය අවම කරලා තියෙනවා. හැබැයි යුරෝපීය සමාජයන් වලට ගියාන් පස්සේ ස්ත්‍රී පුරුෂ භේදය තවම තියෙනවා සමහර රටවල් වල. සමහර රටවල් වල තම තිබෙනවා වගේම තමයි ඒකල ස්ත්‍රියට ගෙවන වැටුපත් අඩු කරලා තියෙනවා. මම හිතන්නේ ජර්මනි වගේ රටවල් ගත්තාම අපිට ඒ වගේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ මට සංවාදයේ පිළිබඳ තිබුණු අභියෝගය මදක් පහසු කරා ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා. ස්ත්‍රී ප්‍රශ්නය පිළිබඳව ඉතාමත් බැරෑරුම් කාරණාවකින් ආරම්භ කරපු නිසා මං හිතන්නේ මම ඒවට උත්තර දෙමින් මේ සාකච්ඡාව ගෙනිච්චොත් හොඳයි කියලා. ප්‍රධානම දෙයක් ඔහු සඳහන් කරනවා කාන්තාව නිදහස ලැබලා නැහැ කියන එක. ඒක කාන්තා එහෙම නැත්නම් ස්ත්‍රී අරගලවල ඉතිහාසය පිළිබඳවම කිසිවක්ම දන්නේ නැති ප්‍රකාශයක්. එකක් තමයි අද අපි මෙතන ඉන්නේ, අද අපි විශ්වවිද්‍යාලවල උගන්වන්නේ, අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නේ මේ කාන්තා උපාස මේ ස්ත්‍රීන් පාසල් යන්නේ ඒ අරගලවල ප්‍රතිඵලයක් විදිහට. මේවා නිකං බන්දේසියක තියලා දීපු දේවල් නෙවෙයි. අලියෙ පිටගෙනල්ලා බැහැලවිලා දීපු දේවල් නෙවෙයි. මේවා අරගලවල ප්‍රතිඵලයන්. අපි විශ්වවිද්‍යාලවලට ආවේ ඒ අරගලවල ප්‍රතිඵලයක් විදිහට. අධ්‍යාපන අයිතිය කියන්නේ එහෙම අරගලයක ප්‍රතිඵලයක්. විශාල ස්ත්‍රීන් ප්‍රමාණයක් යුරෝපේත් ඉන්පසුව පෙරදිග රටවලත් මේ අරගලයට දායක වුණා. දෙවනි කාරණය ඡන්දයිතිය. ඡන්දයිතිය කියන්නේත් අර විදිහටම ඇතෙක් පිට වඩම්මපු දෙයක් නෙවෙයි.
ඒකත් ස්ත්‍රීන් අරගල කරලා ලබාගත දෙයක්. ආචාර්ය ප්‍රභා මනුරත්න ආරම්භයේදීම සඳහන් කරා අපිට ලැබුණු කෝටයක 125 කෝටයක මේක අපි අරගල කරලා ගත්ත දෙයක්. මේ ලංකාවේ කාන්තාවන් මේක දුර උදාහරණ අවශ්‍ය නැහැ අපිට. ඊළඟට ඇත්තම මේක මම කතාව පටන් ගන්න හිටපු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේ ඊට පෙර ලැබුණු ප්‍රවේශයත් එක්ක. අපි කතා කරොත් සදාචාරය ගැන, සදාචාරය එහෙම නැත්නම් ආචාර විද්‍යාව මගේ සබ්ජෙක්ට් එක. මේ සදාචාරයේ තැනින් තැනට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් සමානාත්මතාවය සහ සාධාරණය කියන එක වෙනස් වෙන්න බෑ. සමානාත්මතාවය කියන්නේ පුරුෂයාට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම් ස්ත්‍රියටත් ලැබෙන්න ඕනේ කියන එක. නමුත් සාධාරණත්වය කියන්නේ ඒක නෙවෙයි. අපි උදාහරණයකට ගත්තොත් අපේ විශ්වවිද්‍යාලයේ මේ වගේ උදාහරණයක් ගන්න එකට සමා වෙන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාලයේ ස්ත්‍රීන්ට සමානව පුරුෂයන්ටත් ටොයිලට්ස් තියෙනවා. පිරිමි කියලා ගහපු එකක් තියෙනවා, ගැහැණු කියලා ගහපු එකක් තියෙනවා. ඒක හරි. ඒක තමයි සාධාරණ. ඒක තමයි සමානාත්මතාවය කියන්නේ. ඒක හරියට හරි. නමුත් ඒක සාධාරණද කියන එකයි ප්‍රශ්නේ. මොකද ස්ත්‍රී ප්‍රතිශතය මං හිතන්නේ ආචාර්ය ප්‍රභාගෙන් මං අහුවොත් 75% විතර ස්ත්‍රී ප්‍රතිශතයක් ඉන්නවා විශ්වවිද්‍යාලේ. නමුත් පුරුෂ ප්‍රතිශතය ඉන්නේ 25%. එතකොට සාධාරණත් සමානාත්මතාවය කියන එක හරි. ස්ත්‍රී ටොයිලට් එකට පුරුෂ ටොයිලට් එක. ඒක හරි. නමුත් සාධාරණත්වය කියන තැනදී ඒක හරි නෑ. එතකොට මේ පොලිසි මේකර්ස්ලා එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති හදපු අය ඒක ඒ පිළිබඳ අවධානය යොමු කළා නෑ. එන්න ඒ පුංචි මේ ටොයිලට් ප්‍රශ්නේ තමයි මම ගේන්නේ දේශපාලනයට. දේශපාලනයේදී ස්ත්‍රී ප්‍රශ්නේ කතා කරන්න පුරුෂයන්ට පුළුවන් වෙන්න පුළුවන්. පුළුවන් තමයි, ගොඩක් පුරුෂයන්ට පුළුවන්. නමුත් බැරි පුරුෂයනුත් ඉන්නවා. ස්ත්‍රිය කියන්නේ තවමත් අර වහල් මානසිකත්වයේ තියන්න උත්සාහ කරන, එහෙම නැත්නම් ප්‍රතිමාන ගැන හරි සංස්කෘතිය ගැන හරි gedara ගැන හරි කතා කරන, එන්න ඒ පුරුෂ මූලික දෘෂ්ටි කෝණය තමයි මාධ්‍යවල තියෙන්නේ. ඒක පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ ඒක. පළවෙනි දේ තමයි අපි මේ කතා කරන්නේ, මං හිතන්නේ වගකීමටත් වඩා වගවීම පිළිබඳව. වගකීම කියන්නේ වෙන එකක්, වගවීම කියන්නේ වෙන එකක්. වගවීමේදී මේ තියෙන පුරුෂ මූලික දෘෂ්ටි කෝණය තමයි හැම විටම මාධ්‍ය මගින් එළි දක්වන්නේ. අනික එක ප්‍රධානම දේ තමයි මට කියන්න ඕන දේ තමයි මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් සංහතික මාධ්‍ය පිළිබඳව සදාචාරයක් නැහැ. ඒකේ සදාචාරය මේ වෙනකොට ඒ පිළිබඳ සදාචාරයක් නැහැ. ඇත්තටම දේශපාලනය ගත්තොත් දේශපාලනයේදී ජනමාධ්‍ය හැසිරෙන්නේ තමන් පක්ෂ දේශපාලකයාට ඉතාම සුවචිකීකරු බලුකුක්කෝ වගේ. ඔක තමයි ඇත්ත. මේක ඇත්ත කියන්නේ මම මේක පර්යේෂණාත්මකව ඔප්පු කරලා තිනවා. ඒ පර්යේෂණ පළ වෙලා තිනවා. ඒ පර්යේෂණ කරපු ඇසිස්ටන්ට් රිසර්ච් ඇසිස්ටන්ට්ලා මෙතන ඉන්නවා. අපි ඔප්පු කරලා තිනවා මේ කැමරා කෝණ ලබා දෙන කාලය, නිවුස් එක කොහමද, ඒවා නිවුස් නොවෙන්නේ කොහොමද? ඒ ප්‍රවෘත්ති නෙවෙයි ඇත්තටම. එතකොට ඒ ප්‍රවෘත්ති පිළිබඳව මේ ලෝකමානයන් මේව නැහැ. එතකොට මේ වගේ සන්දර්භයක් ඇතුළත තමයි අපි මේ කතා කරන්නේ. මේකම අරගලයක්. ඊළඟට ලංකාව ඇතුලේ මාධ්‍ය කියන්නේ බිස්නස් එකක්. මේක ඇතුළට වගවීමක් නැහැ. ඒ බිස්නස් එකේදී ආචාර්ය හරිනි අමරසූරිය කිව්වා වගේ මේක කුලල් කා ගන්න ඕනේ, කොටවන්න ඕනේ. කොටවලා කුලල් කාව තමයි එන්ටර්ටේන්මන්ට් තියෙන්නේ. එතකොට එහෙම නැත්තම් නැහැ. ඊළඟට අපි නිකන් පොඩි උදාහරණ කිහිපයක් ගමුකෝ. මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ඉන්නේ මේ රෙදි හොදලා ඒ වගේම පිච්චමල් විසි වෙලා නිකන් හරි සන්තෝෂයෙන් දඟලන දුවල පයින් නටන ගෑනු ටික. මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල ඉත රෙදි හොදන වැඩේ හිම වැඩක් නෙවෙයි. මේ දැන් වොෂින් මැෂින් එක ඇවිල්ලා හින්දා නිකන් අර්ධ වහල්භාවයෙන් මිදිලා තියෙනවා. එච්චරයි. ඒක මේ එහෙම සන්තෝෂ වෙලා එහෙම කරන වැඩක් නෙවෙයි. පිරිමි දෘෂ්ටි කෝණේ තමයි තියෙන්නේ. පුරුෂ දෘෂ්ටි කෝණේ, පුරුෂයා බලන්න කැමති විදිය. අධ්‍යාපනයේ තිබෙත් මේ විදිහටම තමයි. අධ්‍යාපනයේ ඉතිහාසයේ අර්ථකථන කරේ සමාජ විද්‍යාව අර්ථකථන කරේ පිරිමින් විසින්. නමුත් කාන්තාව මේකට මැදිහත් වුණාට පස්සේ තමයි කාන්තා දෘෂ්ටි කෝණය නැවත ඉතිහාසයේ අර්ථකථනය, එහෙම නැත්නම් නැවත ඉතිහාසයේ ප්‍රතිඅර්ථකථනය කරන්න පටන් ගත්තේ. එතකොට තමයි මේ ලියලා තියෙන පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියලා පේන්නේ. එතකොට මම හිතන්නේ අපිට පුරුෂ දෘෂ්ටි කෝණයෙන් බලන පුද්ගලයෙක් මෙතන සිටීමම මේ කාතිකාවත හොඳට ගෙනියන්න පහසුවක් වෙනවා කියලා. එතනදී
මේ අනික් එක මට කියන්න අවශ්‍ය දේ තමයි මේ ජනමාධ්‍ය තුලින් අපිට බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. නමුත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තත්, එහෙම නැත්නම් ටෙලි ඩ්‍රාමා එකක් ගත්තත්, සාකච්ඡාවක් ගත්තත්, මේ සියලු දේ කේන්ද්‍ර වෙන්නේ පුරුෂ දෘෂ්ටි කෝණය මත. අර කාන්තාව ලස්සන්ට ඇඳන් ඇවිල්ලා ලස්සන්ට කතා කරන, එහෙම නැතු ප්‍රශ්න කරන කාන්තාවන්ට කැමති නෑ මිනිස්සු. ප්‍රශ්න කරන්න, මේ ඇත්ත තත්ත්වේ හෙළි දක්වන්න ඒවට කැමති නෑ. අර විදිහට බොහොම මේ සුවචකීකරු සුකුමාල ආකාරයෙන් පවතිනවා නම් ඒකට තමයි හැමතැනම ඉඩක් ලැබෙන්නේ. ඕක තමයි ඇත්ත කාන්තාව පිළිබඳව. ඊළඟට කාන්තා දේශපාලනයට ඇයි දේශපාලනය සඳහා ඇයි කාන්තාව ඕනේ කියන්නේ වැදගත් ප්‍රශ්නයක්. මේ තියෙන ප්‍රචණ්ඩත්වේ නැති කරන්නමද කාන්තාව ඕනේ? එහෙමත් නැත්නම් ඇයි කාන්තාව ඕනේ? අර මම ඉස්සල ගත්ත උදාහරණය විදිහටම ගත්තොත් පිරිමින්ට මේ ගොඩක් ප්‍රශ්න තේරෙන්නේ. උතුරු නැගෙනහිර ගත්තොත් අපි කියනවා යුද බැන්දඹුවෝ වෝ විඩෝස්ලා 90,000කට වැඩිය ඉන්නවා. දකුණේ නැහැ කියන එක නෙමෙයි, දකුණෙත් ඉන්නවා. නමුත් වඩා ඛේදවාචකයේ එතනින් උතුරේ. ඊට පස්සේ ගත්තොත් දැන් අද වෙනකොටත් මේ තේ දළුණු නෙලනායට රුපියල් 1000ක් ගෙවන්න කියන මේ ව්‍යාපාරේ යනවා. කවුද ඒක? දැන් ඒක මේ පහුගිය දවස් මේ ඊයේ ආපු බජට් එකිනුත් ඒකට උත්තරයක් නැහැ. එතකොට මේ කාන්තාව පිරිමියෙකුට සාමාන්‍යයෙන් ගෙවනවා රුපියල් 1000ක් විතර. නමුත් මට හරියටම ගාන මතක නැහැ රුපියල් 1000ක් විතර ගෙවනවා. කාන්තාවට ගෙවන්නේ රුපියල් 500 ගානයි. නමුත් කාන්තාව තමයි හවස 5 වෙනකම් කිලෝ 10ක් විතර බර උස්සගෙන මේ වත්තෙන් වත්තර යන්නේ. පුරුෂයා ගල් කපන හින්දා, පුරුෂයා බර වැඩ කරනවා කියන ඒගොල්ලෝ ජස්ටිෆයි කරන හින්දා ඒගොල්ලන්ට හවස 2 වෙනකොට වැඩ ඉවරයි. හවස 2 වෙනකොට 1000යි, හවස 5 වෙනකම් කිලෝ 10ක් විතර උස්සගෙන යන කෙනාටත් 500 ගානයි තියෙන්නේ. ඒතර මොකක්ද ඒකේ සාධාරණේ? කිසිම සාධාරණයක් නැහැ. එතකොට මේ වතුකම් කරුවන්ගේ ප්‍රශ්නය, මේ යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්න ලංකාවේ තියෙන. අනික් පැත්තට ගත්තොත් මේ ලංකාවේ ආර්ථිකයට ස්ත්‍රිය විශාල දායකත්වයක් සපයනවා. මැද පෙරදිග, ඇත්තටම කිව්වොත් ඒක වහල් සේවයක්. මැද පෙරදිගට යවන කාන්තාවන්ගෙන් තමයි මේ රට පවතින්නේ. ඊළඟට විශාල වශයෙන් ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තයට පස්සේ තේ රබර් වගේ කර්මාන්තවලදී මේ සියලුම ආර්ථිකයට දෙන දායකත්වය හොඳයි. හැබැයි තීරණ ගන්න එන්න එපා. ආචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය, සියලු කරුණු වලට අදාළ පිරිස මෙතන ඉන්නවා. පරීක්ෂණ කරපු පිරිස ඉන්නවා. ඒ වගේම වෘත්තීය සමිතිය නියෝජනය කරන බොහෝ දෙනා ඉන්නවා. විශ්වවිද්‍යාල ප්‍රචාරය ඉන්නවා. ඒ නිසාම සංවාද මණ්ඩපයට අපි ඉතිරි කාරණා ඉතුරු කරගනිමු. මම මේ හිතින්නේ මේක මගේ වාසනාවද නැත්නම් අවාසනාවද කියලා අන්තිම ස්පීක වෙන එක. මොකද වාසනාව පැත්තෙන් නම් අදහස් තාම හොඳ අදහස්. ඒ වගේම කේවල් කිරීම් තත්ත්වයකටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මං එතනින් ගන්නම්, එතනින් ඒක අරගෙන යන්නම්. ඇත්තටම මුලදීම මේ ආචාර්ය ප්‍රතිමා කියපු අර සමාජයේ රාමුවකට කාන්තාවන්ව ෆිට් කරන එක ප්‍රතිමාන අනුව අපි කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙනවා යම් යම් විදිහකට හැසිරෙන්න. ඒ වගේම අපි සමාජයෙන් බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිමාන අනුව කාන්තාවට ඉඩකඩ සකස් කරන්න කියලා. දැන් දේශපාලන ශාස්ත්‍රයට අපි දේශපාලන ශාස්ත්‍රයේ කාන්තාවන්ගෙන් කතා කරනකොට අපි එතන ප්‍රසිද්ධ මේ මට්ටමට ගිහිලා තියෙන දේශපාලන ශාස්ත්‍රය කියලා ගත්තාම දැන් ඒ දේශපාලන ශාස්ත්‍රයට කාන්තාවන් යා යුතු, ඒ ශාස්ත්‍රයේ සිටිය යුතු, ඒ ශාස්ත්‍රයේ සහ සමාජයේ දේශ ආර්ථිකයේ නායකත්වයේ සිටිය යුතු මොකද කියන එක කුමන හේතුන් නිසාද කියන එක මම හිතන්නේ දැන් මෙතන අපි හුඟක් අදහස් ඉදිරිපත් වුණා. ඒ වගේම එතනදී මේ ධර්මකීර්ති ආචාර්ය ධර්මකීර්ති මතු කරා අනිත් කතා කරපු අය මතු නොකරපු දෙයක්, ඒක පවුල සම්බන්ධව. අපි කාන්තා නායකත්වය හෝ කාන්තාවන්ගේ දායකත්වය ආර්ථික සමාජ දායකත්වය ගැන කතා කරනකොටත් හුඟක් වෙලාවට අපේ අදහස් සහ ප්‍රතිමාන මං හිතන්නේ සීමා වෙනවා ඒ පවුල කියන සංකල්පය තුළ. අපි කිව්ව දැන් මේ මහත්මයාත් කිව්වා පවුලක පිරිමියෙක් නැත්තම් ඒක පවුලක් වෙන්න බෑ. දරුවන් පිරිමියෙක් සහ දරුවන් කිව්වොත් ඒත් පවුලක් නෑ. මොකද ස්ත්‍රිය තමයි මූලික කියලා.
පවුලක් හැදෙන්න. හැබැයි ඉතින් මං හිතන්නේ අපි මෙතනදී පිළිගන්න ඕනේ ඒ පවුල කියන සංකල්පය ශ්‍රී ලංකාවේ හෝ අනිත් සමාජවල දකුණු ආසියාවේ වෙන්න පුළුවන් රටේ වෙන රටවල වෙන්න පුළුවන් ඒ සංකල්පය නොඑක් විදිහට පවුල කියන එක අර්ථකථනය කරනවා. රයිට්. එතනට පිරිමියෙක් සහ කාන්තාවක් අනිවාර්යයෙන්ම සිටිය යුතු නැහැ. අපි යාළුවන් අතර වුණත් ඉතා කිට්ටු මිතුරුවන් අපි මේ අපේ ජීවිත කාලෙම දැනන් ඉන්න අය අපි පවුල කියලා සලකනවා. ඒ වගේම ඒ සැලකීම වගේම බැඳීම් තියෙනවා, ඔය සෙනහස කියන දේ තියෙනවා. ඒ වගේම අපි මං හිතන්නේ මෙතනදී මට මතු කරන්න ඕනි මේ පවුල කියන සංකල්පය නිසා කාන්තාවන්ගේ දේශපාලන ක්ෂේත්‍රය හෝ ආර්ථික ක්ෂේත්‍රය හෝ සමාජ ක්ෂේත්‍රයේ කොයිතන් දුරට කොතරම් දුරට ඒ කාන්තාවන්ට ස්ත්‍රීන්ට තියෙන ඉඩකඩ හැසිරෙනවද කියලා. මොකද අපි දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන් දිහා බලන්න උගලන්ට හිතා ගන්න පුළුවන් මූණවල් එනවා ඇති, පෝස්ටර් වල තිබිලා තියෙනවා, සමහර වෙලාවට පත්තරයක ඉන්ටර්විව් එකක් තියෙනවා. හැම තැනම ඒ කාන්තාව සහ එයාගේ පවුල මොන වගේද කියන ඒක මාතෘකාවක් වෙනවා. ළමයි ඉන්නවද, මහත්තෙක් ඉන්නවද, ළමයි කොච්චරද, මේ එක්කෝ දික්කසාද වෙලාද, දික්කසාද වෙලා නම් ඒක දේශපාලනට එන්න හොඳ නෑ. මොකද අර ප්‍රතිමානයට ඒක මේ ගැහෙන නිසා. ඒකම අපි පවුල කියන දේ තුළ ඔය මේ දේශපාලන හෝ නායකත්වයට එන කාන්තාවන් ගැන බලනකොට පවුලේ වගකීම් ඒ වගකීම් සියල්ලම ඉෂ්ට කරලා තමයි එයා නායකත්වයට හෝ මොන නායකත්වයකට දේශපාලන ආර්ථික හෝ සමාජයේ නායකත්වයකට එන්න ඕනේ. හදිසියේවත් එම පුද්ගලයා අර සමාජයෙන් බලනවා නම් එයා දිහා එයා ඉස්කෝලේ ළමයාගේ පේරෙන්ට් ටීචර්ස් එකට ගියේ නැහැ, එයා තාත්තා යැව්වේ. එතකොට එතන ඉන්න පාසල් ගුරුවරයුනුත් කියනවා ඇයි අම්මාවේ නැත්තේ. හැම දෙයකම කාන්තාව අර රාමුවට මේ මම හිතන්නේ ඒ රාමුවට මේ කොටු වෙනවා. ඉතින් හැබැයි ඒක ගැන අපි ඒ තරම් දුරට කතා කරන්නේ නැහැ. මොකද අපි හිතන හැටියට මූලික මේ කාර්තාවය තියෙන්නේ මූලිකවම කාන්තාව කියන්නේ පවුලට සම්බන්ධ කෙනෙක් හැටියට. අපි පිරිමියා දිහා බලනකොට අපි පිරිමියා තමම ඒ ආකල්පම එක තමයි යන්නේ. පිරිමියා කියන්නේ ප්‍රසිද්ධ ශේස්ත්‍රයේ තීරණ ගන්න ශේස්ත්‍රයේ තීරණ ගන්න පුරුදු පිරිමි කටහඬ තීරණාත්මක තැන්වල කතා කරන අපි අහලා පුරුදු ඒ වගේ සමාජයක තමයි අපි ඉන්නේ. දැන් මෙතන මතු කරා මේ ආචාර්ය හරිනි මතු කරා එයාට අර රූපවාහිනී මේ එන්න කිව්ව ඒ කතාව. ඒක ඇත්තටම 100%ක් හරි. බලන්න අපි හැමෝම දන්නවා හැම දේශපාලන රූපවාහිනීවල තියෙන දේශපාලන සාකච්ඡාවක් තියා බලන්න එක කාන්තාවක් ඉන්නවා. ඇයි නැත්තේ? අර ආකල්ප කාන්තාවන්ට දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම මේ වගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් පිරිමින් හැසිරෙන නිසා කාන්තාවන් වෙතට දාන්න බෑ. ඒක කවුද කියන්නේ? පිරිමින් මෙහෙම හැසිරෙනවා ඒ පිරිමිකමනේ. ඉතින් ඒකට කමක් නැහැ. හැබැයි අපි කාන්තාවන් දිහා බලනකොට අපි කාන්තාවක් අර මේ රෙදි හොදනකොට මල් පිච්ච මල් යන අන්න ඒ වගේ අය කියලා හිතන්නේ. ඒ නිසා හොඳ නැද. කවුද තීරණය කියන්නේ හොඳ නැද්ද, පුළුවන්ද නැද්ද කියන එක. ඒක කාන්තාවට තියෙන මේ තීරණයක් ගන්න තියෙන අවකාශයක් නැහැ එතන. අපි උගාක් ඉස්සර ශ්‍රී ලංකා රාජ්‍ය නියුන කාන්තා සංවිධාන එකතු එක්ක මේ මාධ්‍ය ව්‍යාපාරයක් කරනකොට අපි ওই ප්‍රශ්නය ඇහුවා ඒක රූපවාහිනී චැනල් එක. එතකොට ඒගොල්ලෝ කිව්වා නෑ දේශපාලන පක්ෂවලින් තමයි එවන්නේ කියලා. ස්පීකර්ස්ලා එවන්නේ ওই පැනල් වලට. එතකොට අපි ඇහුවා ඒගොල්ලෝගෙන් ඉතින් ඔයගොල්ලෝ දේශපාලන පක්ෂවලට කියන්න පුළුවන්නේ මේ කාන්තාවන්වත් එවන්න කියලා. හැබැයි ඒක ඒගොල්ලෝ කියන සල්ලි ගෙවන්නේ මේකට දේශපාලන පක්ෂවල නම් ඒගොල්ලන්ට කියන්න බෑ කාන්තාවන්ම එවන්න කියලා. එතකොට මේ මේ මෙතන මේ ඇත්තටම මේ අපිට පෙනෙන්නේ ඒක එක ආයතනයක් හින්ද නෙමෙයි, එක පවුලක් හින්ද නෙමෙයි. මෙතන පුරුෂාධිපත්‍ය කියන ඒ සංකල්පය අපි ඇතුල් කරලා බලන්න ඕනේ. ඇයි මේ ඉඩකඩ නොලැබෙන්නේ? සමහරක්
රූපහානි මේ නාලකා තියෙනවා. කාන්තා දිනිය නිසා බොහොම අමාරුවෙන් හරි එක චැනල් එක එක ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා කාන්තාවන් තුන් දෙනෙක් විතර තියලා අපි කාන්තා දිනිය වෙනුවෙන් කියලා. ඉතින් එක දවසකට විතරක් 364 නොකරපු දේවල් මැකිලා යන්නේ කියලා ඉදිරිපත් කරන එකක් වගේ පෙන්වන්නේ හරියට අපි දුන්නා කියලා. ඒක දින නෙමෙයි. ඒක හැමදාම තියෙන්න ඕනි. ඒ ඉඩකඩ තියෙන්න ඕනි. අනිත් එක අපි කාන්තාවන් දේශපාලන හෝ නායකත්වයේ ගන්නකොට ප්‍රසිද්ධ ශාස්ත්‍රයට ගියාම ඒ අයට තියෙන ඒ ගෘහයේ තියෙන වැඩ කටයුතු අපි කියනවා නම් එයා නිසා තමයි පවුලක් මේ හැදෙන්නේ. දේශ ඔය මැදපිරිදි කියන කාන්තාවන්ගේ පවුල්වල ඒගොල්ලොන්ගේ ස්වාමි පුරුෂයන් බොනවා හෝ මේ ව්‍යභිචාරයේ යෙදෙන හෝ ඕන දෙයක් කරාම කියන්නේ ගෑණි නැති නිසානේ කියනවා. ඉතින් අපි අහන්න ඕනේ මේ ඇයි පවුලක් කියන්නේ තනියෙන් නෙමෙයිනේ ගෑණු කෙනා ඒ ශ්‍රී ළමයි මේ හදලා මේ පවුලක් කියලා හදාගත්තේ. එහෙනම් ඒ දෙගොල්ලගේම වගකීම අපි කතා කරන්නේ. ඒ දෙගොල්ලගේම වගකීම සහ ඔය මතු කරපු ශ්‍රම විභජනය කියන දේ මං හිතන්නේ අනිත් පැත්ත හරවන කල් කාන්තාවන්ට නායකත්වයට ඇතුළු වීමට තියෙන ඉඩකඩ පුල් කරගන්න අමාරු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. දැන් හොඳම වෙලාව සංවාදයකට. අපි දන්නවා මේ ප්‍රේක්ෂකාගාරය තුල ඒ සඳහා සුදුසුකම්ලත් ඒ වගේ මේ සඳහා අත්දැකීම් තියෙන අදහස් තියෙන පිරිසක් තමයි ඒක රාශි වෙලා ඉන්නේ. ඔව්, අපේ සාකච්ඡා මණ්ඩපය ආරම්භ කරමින් දැන් වැඩිපුරම කාන්තාවන් සමග ගැටෙන සහ කාන්තා ප්‍රශ්න වෙනුවෙන් සමාජයේ පෙනී සිටින ශ්‍රී ලංකා පොලිසියේ නියෝජනය කරන පොලිස් ළමා හා කාන්තා ප්‍රයෝජන නිවාරණ කාර්යාංශ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මයට ආරාධනා කරන යම් අදහසක් දක්වන්නට ඊට පස්සේ සභාවේ ඔබ සියලු දෙනාටම විවෘතයි මේ සභාව. හොඳ හරවත් අදහස් සමුදායක් අපට ලැබුණා දැනගන්න අහන්න විඳින්න. දැන් පහුගිය මැතිවරණයත් එක්ක එක්තරා කාන්තාවක් එක්තරා ප්‍රදේශයක ප්‍රබල දේශපාලන පක්ෂයක මේ ඇයට හැබැයි පවුල් පසුබිමක් ඒ වගේ මුකුත් නැහැ. ඇය තනිව නැගී හිටින බොහොම සාමාන්‍ය කාන්තාවක්. නමුත් ඒගොල්ලන්ට අර ඉස්සරහට යන්න හරි ශක්තිය මදි මේ දේශපාලන ශ්‍රේෂ්ත්‍රය තුර. මේ වගේ බාධක තියෙනවා දේශපාලන ශ්‍රේෂ්ත්‍රය තුළ. මම හිතන්නේ ඒවා මගහැරගෙන ඉදිරියට යන්න කාන්තාවන් විදිහට ලොකු ශක්තියක් කාන්තාවන්ට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මෙතන වැදගත් වෙන්න ඕනේ මේ කාන්තාව සවි බල ගන්නවන්න ඕනේ මේ වගේ දේවල් වලට යන්න. නැත්තම් කාන්තාව කොච්චර දුරට අපි කිව්වත් එන්න ඕනෑ කියන එක ඊට ඇයට එන්න ශක්තියක් තියෙනවනේ. හේතුව අද දේශපාලනයේ ප්‍රබල සාධක බවට පත් වෙලා තියෙනවා. ඔබ කලින් ආරම්භයේම මම හිතන්නේ මේ ආරම්භයේම ආව මෙතනින් අදහස මේ පවුල් බලය කියන එක ලොකු ශක්තියක් පිටිපස්සේ ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා දේශපාලනමය. ඒත් එක්කම මුදල් බලය කියන එක තියෙනවා. මේ දෙකත් ඕන යන්න. දැන් අර කියන කාන්තාවට ඇත්තටම මම දැක්කා ওই දෙකම නැහැ. ඔය දෙකම නෑ. එතකොට කාන්තාවකට ගහන්න පුළුවන් ඊළඟ අවිය තමයි ඇයගේ මේ අර කාන්තා ප්‍රතිරූපය. නැත්නම් ඔබ සඳහන් කළ මේ ප්‍රතිමාන ඔස්සේ කාන්තාව දකින ස්වරූපය, එගෙන් බලාපොරොත්තු වෙන දේ සමාජයේ, මේකත් එක්කම ඇයව මුල්ලකට දාන්න පුළුවන් අවස්ථාවක් එනවා පුරුෂ පාර්ශ්වයට. ඉතින් ඒ අවස්ථාව ඒ කාන්තාවටත් උදා වුණා. මෙන්න මේ බාධක මගහැරගෙන ඉස්සරහට යන්න කාන්තාවකට අපිට හැකිනම් ඇයව සවිබල ගන්නවන්න හේතුව දැන් මම දේශපාලනයෙන් පොඩ්ඩක් මෙහාට ගිහම දැන් ඊයේත් මංගාව කාන්තාවක් ඇවිල්ලා දැන් මම මෙයාට ශක්තිය දෙනවා. ඔයා මේ පවුල වෙනුවෙන් ඉන්න ඕන කියන එක. හැබැයි හැම වෙලේම කාන්තාව බලන පවුලෙන් දුවන්න. මං කොහෙවත් දුවන්න නෙමෙයි. මං කොමන් අයියන්නේ. මගේ මහත්තයා ගෙදරින් ගියත් මම යන්නේ. මම ඉන්න ඕන, මගේ දරුවෝ අපිත් එක්ක ඉන්න ඕන. මෙහෙම ශක්තිය කාන්තාවන්ට අවශ්‍යයි ඉස්සරහට යන්න. ඒක අපිට මං හිතන්නේ සමාජෙන් දෙන්නෙත් නෑ. සමාජින් පවුලෙන් කොහෙන්වත් කාන්තාවට ලැබෙන්නේ නැතිකම තියෙනවා. අර හයියත් නැහැ, මේ හයියත් නැහැ. එතකොට කාන්තාව පසුගාමි වෙනවා. ඉතින් මේකට මම අදහසක් විමසන්නත් ආසයි. මේ කොහොමද අපිට මේ කාන්තාව සවිවල ගන්නන්න පුළුවන්? මං හිතන්නේ කාන්තකටු අමාත්‍යාංශයත් එක්ක මම ගොඩක් සමීප වැඩ කරනවා. එහෙන් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගිය වැඩසටහනක් ගියා මේ කාන්තාවන් සවිබල ගැනීම සම්බන්ධව. මම දන්නේ ඒක කොච්චර දුරට ආවද කියලා. හේතුව ගමක ඉන්නවා ඇතැම් කාන්තාවෝ ඉන්නවා මේ වගේ දේවල් වලට ගොඩක් ඉදිරිපත් වෙන. දැන් අපි අර පොලිස් ප්‍රජා පොලිස් සේවයත් එක්ක වැඩ කරද්දි කාන්තාවෝ ස්වාධීනව ඉදිරිපත් වෙලා එන පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ කණ්ඩායමක් අරගෙන අපිට ශක්තිමත් ඉස්සරහට යවන්න පුළුවන් නම් මම හිතන ලොකු ශක්තියක්. හැබැයි ඔවුන් නතර වෙනවා අර මම මුලින් සඳහන් කර දේශපාලනයට අවශ්‍ය මේ සාධක ගාවදී ඔවුන් නවතිනවා. මේවා වෙනස් කරන්න ඕනේ.
වෙනස් කරන්න නම් අපි මීට වඩා හොඳ ස්ත්‍රීන් කාන්තාවන් සහ පිරිමින් දෙගොල්ලම යවන්න ඕනේ. නමුත් මෙතන ඒ දේශපාලන සංස්කෘතියත් එක්කත් අපිට අරගලයක් තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතියේ වෙනස්කමක් නැතුව මේ අපි කතා කරන සියලු දේවල් විසඳෙන්නේ නැහැ. මෙතන එතන කාන්තාවන්ටත් යම් කිසි වගකීමක් තියෙනවා, පිරිමින්ටත් වගකීමක් තියෙනවා. කාන්තාවන් සවිබල කිරීම හරි. නමුත් මෙතන වෙනස් වෙන්න ඕනේ කාන්තාව පමණක් නෙවෙයි. පිරිමින් වෙනස් විය යුතුයි. පිරිමින් වෙනස් කරන්න මොනවද අපි කරන වැඩසටහන්? නේ මෙහෙම මේ විදියට හැසිරෙන්න ඕනේ නැහැ. පිරිමිකම ගැන අපි මොනවද කරන සංවාද? අපි පිරිමිකම ගැන ප්‍රශ්න කරන්න ඕනේ. අපි කාන්තාවන් ගැන ප්‍රශ්න කරනවා. කාන්තාවන්ගේ හැසිරීම ගැන වැඩමුළු තියෙනවා. කාන්තාවන් සවිබල කිරීම ගැන වැඩමුළු තියෙනවා. මෙතන එක මේක පිරිමින්ගෙත් වගකීමක් තියෙනවා. එතකොට මම හිතන්නේ එතන ගොඩක් වෙලාවට කාන්තාවන් හිර වෙන්නෙත් පිරිමින්ුත් වෙනස් වෙන්නේ නැති නිසා. පුරුෂාධිපත්‍යයෙන් තුලින් පිරිමින්ට වෙන දේ ගැනත් අපි කතා කරන්න වෙනවා. මොකද දැනට ඒක හිතාගෙන ඉන්නේ ඒගොල්ලන් අතේ බලය තියෙන නිසා මේක හොඳ දෙයක් කියලා. මේක හොඳ දෙයක් නෙවෙයි. පුරුෂාධිපත්‍යයෙන් මේ සංස්කෘතියෙන් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. ඒක වෙනස් කිරීම අපි ඔක්කොලාටම හොඳයි. මේ පවතින ක්‍රමය තුලින් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ. රයිට්? සහ ඒ පුරුෂාධිපත්‍ය තුලින් හැදිලා තියෙන මේ සංස්කෘතිය සහ ආයතන පවත්වාගෙන යාම, ඒ ආයතනවල තියෙන සංස්කෘතිය තමයි ප්‍රශ්නේ. එතකොට ඒක වෙනස් කරන්න නම් අපි ඔක්කොලාටම වගකීමක් තියෙනවා. ඇත්තටම මට හිතෙනවා දැන් කාන්තාව ඉස්සර අතීතයේ ඉඳන්ම හිර කරලා තිබුණා. දැන් 21 වෙනි සියවස කියන්නේ අපිට නිදහස් වෙන්න කාලය කියලා තමයි මට හිතෙන්නේ. මොකද දැන් අද සමාජයට බහලා ගියත් පිරිමි අපිට ඉගිලෙන්න දෙන්නේ නැහනේ. අපේ තඩු කඩනවා. එක පැත්තකින් ලිංගික කාරණාවක් නිසා කාන්තාව ලිංගික භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය වැඩි වශයෙන්ම මේක කරනවා. සංජීවනී මිස් කිව්වා වගේම කාන්තාව මේ පුරුෂ මූලික දෘෂ්ටි කෝණය යටතේ දාලා වෙළඳන්වීම් හරි ටෙලි ඩ්‍රාමාස් හරි මොනවාගෙන් හරි කාන්තාවට දෙන්නේ පීඩනයක්. කාන්තාවට කොච්චර මේ සිස්ටම් එක බිඳගෙන යන්න ඕනි කියලා හිතුණත් යම් කිසි තැනකදී මොකක් හරි බැරියර්ස් දාලා අපිව නවත්තනවා. ඒ නිසා මට තියෙන දැන් අපි දේශපාලනේ හරි මොනවා හරි ගැන කතා කරොත් මට හිතනවා මේක වෙනස් කරන්න පුළුවන්, මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කාන්තාවන්ට. ඒ නිසා මම හිතනවා මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් නම් ලංකාවෙන් පටන් අරන් අපිට ලෝකෙටම ගෙනියන්න පුළුවන් කාන්තාවෝ එකතු වෙනවා නම්. කාන්තාව පිළිබඳව ගොඩනගෙන මේ කාරණාව අපිට අයින් කරන්න බෑ කාන්තාවට පමණක් කතා කරලා. පළවෙනිම දේ සමස්ත සමාජයේටම තමයි අපිට ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙන්නේ. ඒකට එක හේතුවක් තමයි කාන්තාව ඉදිරියේ ඉන්න කෙනා නිසා තමයි කාන්තාව අසරණ බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම අපි සංජීවනී මහත්මිය එක්තරා තැනකට අපිව තල්ලු කරා. මේ වගේම අපි මේ මහත්මිය තවත් අපි මේ ගැන සාකච්ඡා කරන්න එක තැනකට ගෙනාවා. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම මේ මට මේ සංජීවනී මහත්මිය කතා කරනකොට එක දෙයක් දැනුණා. ඒක සංකල්පයක් දැනෙන්න පටන් ගත්තා. ඒ තමයි කාන්තා නියෝජනය කියන එක, මාධ්‍ය නියෝජනය. මේක තමයි අද්යතන සමාජයේ සංහතික මාධ්‍ය ක්‍රියාවලිය හා සම්බන්ධ කරනකොට තියෙන ප්‍රබලතම සංකල්පය. එතකොට එයා උදාහරණයක්ත් දුන්නා, රෙදි හොදනවා, රෙදි වරනවා, මල් වීසි වෙනවා, විවිධ දේවල්. එහෙනම් මේ මාධ්‍ය නියෝජනය ගත්තයන් පස්සේ ප්‍රධාන කාරණා දෙකකට කේන්ද්‍රගත වෙනවා. එකක් තමයි නීඩ්ස්, අනිත් එක තමයි ඉන්ට්‍රෙස්ට්. එතකොට නීඩ්ස් කියලා කියන්නේ අවශ්‍යතා, ඉන්ට්‍රෙස්ට් කියලා කියන්නේ ලැබියාවන් ආශාවන් ওই පසියාම. ඉතින් ওই දෙකේ කේන්ද්‍රගත වෙන්නේ මාධ්‍ය සමස්ත ඇඩ්වර්ටයිස්මන්ට්. ඉන්ට්‍රෙස්ට් තමයි කාන්තා සහ සමස්ත සමාජ විඥාණයට කතා කරන කාරණා බවට පරිවර්තන වෙලා තින්නේ මේ සංඝතික මාධ්‍ය ක්‍රියාවලිය සහ නව මාධ්‍ය සහ අනිකුත් සියලුම මාධ්‍ය ක්‍රියාවලීන් ඇතුළේ. එහෙනම් මෙන්න මේ ගැටලුවද අපි ආමන්ත්‍රණය කරන්න ඕන. නැවතත් ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව. මං කියන්න කැමති විද්වත් මණ්ඩලයට අපි කාන්තාව වැඩසටහන් කරනවා. කාන්තාවන්ට කතා කරන්නේ අර දවල් කාලිනේ. අපිට පිරිමින්ට කතා කරන්න ඕන නම් ඇයි අපි උදෑසන වැඩසටහන් වලට ඒ වැඩසටහන් නොදාන්නේ? මේ දේ කතා නොකරන්නේ? ඒකටත් අර පිරිමියන්ගේ කතාව තමයි තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මං හිතන්නේ මේ මාධ්‍යවලින් අපි මාධ්‍ය සදාචාරය කතා කරන්නේ එතනට.
මම හිතන්නේ අර කල්නුත් මේ ඇහුවා මේ නිදහස කියන ප්‍රශ්නේ අර මේ තන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කියලා කිව්වේ. දැන් අර මේ ඇමරිකානු කිවිදියා කියනවා හිර කරපු කුරුල්ලා තමයි නිදහස කියන්නේ ගී ගයන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේ මේක දැන් මාර වැඩක් දැන් මේ දැන් දවල්ට කාන්තා වැඩසටහන් තියනවා, දවල්ට ස්ත්‍රීන්ට කතා කරනවා, දවල්ට ටීවී එක දැම්මහම ඒක ඇතුලේ අපිව නිර්මාණය කරන්නේ කුමන ආකාරයේ ස්ත්‍රියක් බවට පත් වෙන්නද? ඒ කියන්නේ මේ ආශාවන් සහ ලැදියාවන් පැත්තට මාධ්‍ය ගමන් කරන්නේ මාධ්‍ය අහිංසක නිසා නෙවෙයි. ඒක ඇවිල්ලා මේක මේ මම හිතන්නේ චොම්ස්කි කියලා තියෙන මැනුෆැක්චරින් කන්සෙන්ට් කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ කැමැත්ත නිෂ්පාදනය කරන මාධ්‍ය විසින්. මේකේ හරිම මේ මේ එක පැත්තකින් මේක එච්චර මේ සංකීර්ණ දෙයක්ුත් නෙමෙයි. අපි ආශා කරන්නේ මොනවද කියන එක නිෂ්පාදනය කරන මේ කාලේ යාන්ත්‍රණය තමයි මාධ්‍ය කියලා කියන්නේ. එතකොට දැන් අර මේ ඔබ පොලිස් අධිකාරීතුමිය ඇහුවා දැන් අපි කොහොමද කාන්තාව සවිබලකරණය කරන්නේ කියලා. ලංකාවේ නෙමෙයි ලෝකේ පුරාම බලන්න ඕනෑම පන්තියක ඉතාමත්ම දිලිඳු පැල්පතක ඉඳලා ඉතාමත්ම සුරපුරයක ජීවත් වෙන මන්දිරයකට යනකම්ම ස්ත්‍රීන්ට අත්දකින්න පුළුවන් පොදු දේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම මොකද්ද අපිට කියන්න තියෙන්නේ? ස්ත්‍රීන්ට අත්දකින්න පුළුවන් පොදු දේ තමයි ගෙදර ඇතුලේ සිද්ධ වෙන හිංසනය. මේ ඔබතුමිය මං හිතන්නේ සාක්ෂිදරයි මම මේ කියන දෙයට. මේ අපේ රටේ අදහසක් තියෙනවා මේ මේ හැන්දෑවට අඩියක් ගහන මිනිස්සු විතරයි ගෙදර ගිහිල්ලා ගෑනුන්ට ගහන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේ රටේ මේ සමාජයේ අපි ඉතාමත්ම හිංසාකාරී සමාජයක් නිර්මාණය කරලා මේ කූඩු ඇතුළට මිනිස්සුන්ව දාලා ඊට පස්සේ ඒව ඇතුලේ ගැහනුන්වත් පිරිමින්වත් දෙගොල්ලන්වම හිර කරලා අපි අහනවා ඇයි ඔයගලන්ට ලස්සන සින්දු කියන්න බැරි කියලා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. අපි හැම වෙලේම කූඩුව ඇතුලේ හිර වෙලා ඉන්න කෙනා වගේම අපි කූඩුවක් දකින්න ඕනේ. කූඩුව නිර්මාණය කරන මාධ්‍යවල දේශපාලන භාවිතාව ගැන අපි අවංකව අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ මං හිතන්නේ. මම මේ ශ්‍රීසගේ අදහසත් එක්ක එකඟ වෙනවාම කියන නෙමෙයි කියන්නේ. මම කියන්නේ කාන්තාවට හානි වෙනවා නම් 50%ක වගකීම ගන්න ඕන කාන්තාව කියන එක. මොකද මම මේක මේ දික්කසාද නඩු සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. උසාවියේදී දැන් දික්කසාද එකදී හැම වෙලෙම වැඩිපුර පීඩනයටපත් වෙන්නේ කාන්තාව. ඇය තමයි පවුලත් එක්ක බොහෝ වෙලාට අසරණ වෙලා පීඩනයටපත් වෙන්නේ. ඒක මේ පුරුෂ පාර්ශවයටත් ඒක අයිති වෙන කොටසක්. මෙතනදී අපි උසාවියේ දකිනවා දික්කසාද එකදී දරුවන්ගේ වගකීමත් එක්ක නඩුව පරදින හෝ දිරන පුරුෂ පාර්ශවයට වැඩි එතනදී යම්කිසි අර ආවේගශීලීව හෝ කොහොම හරි කතා කළ දිනන කාන්තාව ළඟ ඉන්න පිරිස වැඩි. පොලිස් අධිකාරීතුමිගේ වගේ ගොඩක් වැඩසටහන් කෙරෙනවා අපේ ලංකාවේ. නමුත් අර අපි පෙරදිග සංස්කෘතියත් එක්ක එන නිසාම අපි අර කාන්තාව අර හැම වෙලෙම පොඩ්ඩක් පස්සට දාන ගතිය තියෙනවා. මම කියන්නේ ඒක පුරුෂ පාර්ශවයට වැඩි අපේ කාන්තාවන් අතින් වෙනව වැඩි. මම හිතන්නේ කාන්තාව සම්බන්ධ සංවිධාන ගොඩක් ලංකාවේ තියෙනවා. හැම එකකෙදීම ඉස්සල්ලාම කතා කරන්න ඕන කාන්තාවට පිරිමි පාර්ශ්වයට වඩා ස්ත්‍රියට ස්ත්‍රිය වෙනුවෙන් පෙනී සිටින එකක් ගැන. අපේ අවශ්‍යතාව නෙමේ මාධ්‍යෙන් දෙන්නේ, ව්‍යාජ විඥානයක් තමයි සමාජ විඥානය කියලා සමාජයේ පුරා ගොඩනගන්නේ. එතකොට අපි හැමෝම ඒක සැබෑ විඥානය කියලා පිළි අරගෙන තමයි මේ යන්නේ. එතකොට ඒකත් එක්ක තමයි අපි මේ ගැටුම්කාරීತನ කියන්නේ. මොකද හැමදේම අද විකිනෙනවනේ, නොවිකිනන දෙයක් නැහැ. මට තිබෙන්නේ මෙහෙම ප්‍රශ්නයක්. කාන්තාවට මේ නිසි තැන වටිනාකම නොලැබීමට මේ අර්බුදය විසඳන්න පාර්ලිමේන්තු නියෝජනය වැඩි කිරීම හොඳ උපකාරයක් වෙයි, හොඳ විසඳුමක් වෙයි කියලා. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ නියෝජනය වැඩි කිරීම පමණක්ම මෙම අර්බුදයට විසඳුමක් වෙයිද, මේක තාර්කිකයිද කියන දේ. දැන් අපි මෙහෙම හිතුවොත් දැන් උපකල්පනයක් විදිහට අපි කරනවා ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 225 බහුතරයක්ම 113කටත් එහා ගිය 125ක් පමණම කාන්තාවන් පත් වෙනවා පාර්ලිමේන්තුවට. ඒක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්, අපි උපකල්පනයක් කරමු එහෙම වෙනවා කියලා. එහෙම වුණා කියලා මේ ප්‍රශ්නය ඒ කාලෙදී ඊළඟ අවුරුදු 4-5 ඇතුළත මේ නිසි වටිනාකම නොලැබීම කියන අර්බුදය විසඳේද? මේක තාර්කිකයිද? අපි මේක පමණක්මද මේකට තියෙන විසඳුම? මේකයි මොකද්ද මේ නිසිතැන? නිසිතැන කියන්නේ appropriate කියයි සිංහල ඉංග්‍රීසියෙන් කියනවනේ. ඒ කියන්නේ යම් කිසි මතවාදයක් මතයක් තියෙනවා
කාන්තාවන්ට මෙතමයි මෙතන තමයි හොඳ පිරිමින්ට මෙතන තමයි හොඳ කියලා. නමුත් මේ අපි මං හිතන්නේ මේ දේශපාලන ශාස්ත්‍රයේ නායකත්වය නියෝජනය ගැන කතා කරනකොට අපි නිසි තැනක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඇත්තටම මෙතනදී සමතැනක් ගැන කතා කරන්නේ. නිසි තැනක් ගැන නෙමෙයි. මොකද කවුද තීරණය කරන්නේ මේක තමයි කාන්තාවන්ට හරි කියන එක? අපි මේ කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ පාර්ලිමේන්තුවක් කියන ඒ ආයතනයේ ජනතාව නියෝජනය කරන පුද්ගලීන් රැස් වෙන රට වෙනුවෙන් තීරණ ගන්න ස්ථානයකදී දැනට 225න් 12යි ඉන්නේ කාන්තාවන්. දැන් එතන කෙලින්ම පේනවා මේ මොන තරම් විෂමතාවයක්ද තියෙන්නේ කියලා. ඒ නිසා මෙවැනි ඔය කෝටා එකක් හරහා හෝ යම් කිසි ලොකු රෙවලූෂන් එකක්ගෙන් පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේ එක පාර්ලිමේන්තුවක් කියමු කාන්තාවන් 50%ක් ආවයි කියලා. දැන් මොකද්ද මෙතනින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක. ඉතින් මොකද්ද වෙන්නේ ඉතින්? නේ? ඉතින් මොකද්ද තියෙන වෙනස? ඉතින් වෙනස තමයි එතනම ඉන්නවා 50%. ඒ කියන්නේ කාන්තාවන් ඒ 50%ේ නොඑක් දේ ඇතුල් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට දැනට ඇතුල් නොවෙන්නේ මූලික හේතුව එතන කාන්තාවන්ගේ හඬ ඉතාම අවම තත්වයක තියෙන නිසා. ප්‍රජාව, ඒ කියන්නේ රටක පුරවැසියන්ට තමන්ගේ අවශ්‍යතාවයන් තමන් කොහොමද තමාගේ රට ගැන ජීවිත ගැන සමාජය ගැන මේ ඉදිරි ගමන ගැන මේ යම් කිසි වෙනස් වීම ඇති කරන්න නම් එතන තමයි අපි යන්නේ පාර්ලිමේන්තුවට කට්ටිය යවන්නේ. ඉතින් ඒකයි. එතන අපි කතා කරන්නේ හෙට වෙනසක් වෙනවා කියන එක නෙමෙයි. අවුරුදු කවදද අවුරුදු 70ක් නිදහස ලැබලා කාන්තාවන් නියෝජනය විතරක් මදි නම් එතන ඒක ලංකාවේ ලොකු ප්‍රශ්නයක් කියලා අපි පිළිගන්න ඕනේ. ඒක අපිට නොමිලේ අධ්‍යාපනය නෙමෙයි නිදහස් අධ්‍යාපනය කියන ඒකට මට හරි ප්‍රශ්නයක් තියෙනවා. නිදහස් කියයි නොමිලේ කියන එක අපිට ලැබෙන්නේ නොමිලේ අධ්‍යාපනය. රයිට්? කාන්තාවන් හා පිරිමින් කියලා එහෙම වෙනස්කමක් කරන්නේ නැහැ ගැහැණු ළමයිද පිරිමි ළමයිද කියලා. මේ ඔක්කොම තියෙද්දි නියෝජනය අඩු නම් නියෝජනය වැඩි කළ යුතුයි. ඒකට මේ තියෙන ප්‍රතිපාදන වලින් ඒක කරගන්න ඉඩකඩ නොලැබෙනවා නම් එහෙනම් කෝටා හෝ වෙන ක්‍රම යොදාගත යුතුයි. ඒ කාන්තා හඬ 50%ක් ආව නම් ඒ නියෝජනය හැමෝම එක කටහඬින් කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කාන්තාවන් 50%ක් ආවනම්. නමුත් එතන තියෙනවා වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධව නියෝජනය ඒක නියෝජනයක් ලැබෙනවා. ඔව් කෙටියෙන් මට අදහස් කීපයක් කියන්න තියෙනවා. එකක් තමයි කාන්තා ස්ත්‍රිය පිළිබඳ සවිබල ගැන්වීම ගැන කතා කරා. ඇත්තරම කියනවා නම් කාන්තා දින වැඩසටහන් ප්‍රසිද්ධ මාධ්‍යවල සිදුවෙන්නේ හරිම ප්‍රහසනාත්මකව. මේවා මේ කතා කරන්නේ මල් හදන්නයි කේක් හදන්නයි එහෙමත් නැත්නම් මනමාලි වන්දන්නයි. ඒ කියන්නේ සාම්ප්‍රදායික රාමුව තුළ තවදුරටත් කාන්තාව හිර කරලා තියන්න විතරක් කාන්තා දින වැඩසටහන් කෙරෙනවා. මෙන්න මේ වගේ වැඩසටහන මේ කෙරුණ එකම ඉතාමත් ප්‍රගතිශීලී වැඩක්. පළවෙනියට කියන්න තියෙන්නේ කාන්තා සවිබල ගැන්වීම කියලත් අර කේක් හදන මල් හදන වැඩ කරලා හරියන්නේ නැහැ. කාන්තාවට කාන්තාවක් වීම නිසා ඇතිවෙන ගැටලු එයත් දන්නේ නැතුව එයා පීඩාවට පත් වෙලා ඉන්නේ. ඉසලම ඒ ටික පැහැදිලි කරන්න ඕනේ. දෙවනි කාරණා ඒ ටික දැනුවත් ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ. දෙවනි කාරණාව තමයි ස්ත්‍රිය පෙළන්නේ ස්ත්‍රිය විසින්ම කියලා කියනවා. ඒකත් අර විදිහටම නුපුහුණු කාන්තාවන් විසින් සිදු කරන දෙයක්. ඒකත් යම්කිසි විදිහකින් කාන්තාව දැනුවත් කිරීමෙන් තමයි හදන්න තියෙන්නේ. හැබැයි ඕක හැමතිස්සෙම සාර්ථක හරි ප්‍රබල තර්කයක් නෙවෙයි. ඒකට හේතුව තමයි පිරිමි කියනවා කාන්තාව දැනගන්න ඕනේ ඇඳුම් අඳින විදිහ. ඒක නිසා තමයි කාන්තාව දූෂණයට ලක් වුණේ කියලා. එතකොට අර ස්ලිට් එකේ තමයි මේ ඔක්කොම තිබ්බේ කාන්තාව ඇඳන් හිටපු සායේ. නමුත් එහෙමනම් අවුරුදු 70ක් 80ක් වෙන ආච්චිලා දූෂණය කරන්නේ ඇයි? අවුරුදු 2 3 අර සේයා වගේ දරුවෝ දූෂණය කරන්නේ මොන ස්ලිට් එකක් තිබිලාද? ඒක තනිකර වැරදි කතාවක්. කාන්තාවගේ අඳින ඇඳුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පිරිමියාගේ හිතේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒක නිසා මේ ප්‍රශ්න දිහා මීට වැඩිය විවෘතාකාරයෙන් බැලිය යුතුයි කියලා මම කියන්නේ. සියලු දේට කාන්තාව වැරදි නැහැ. අනිත් එක තමයි කාන්තාවට අපි 50%ක් දෙනවා හරි කාන්තා නියෝජනය වැඩි කරනවා හරි කියන එකේදී ඒක තාර්කිකද කියලා අහන ප්‍රශ්නේ අහන්නේ මේ සන්දර්භය ඇතුළේ. මේ පාර්ලිමේන්තු සන්දර්භය ඇතුළේ මේ ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ.
අපි කරන්නේ මේ සංස්කෘතිය වෙනස් කරන්න මේ අරගල කරන්නේ. අපි මේ සංස්කෘතිය වෙනස් කරන්න තමයි මේ කතා කරන්නේ. එතකොට වෙනස් කරන සංස්කෘතියක් ඇතුලේ කාන්තාව එනවා කියන්නේ කාන්තාව ස්ත්‍රිය ඊට වැඩිය ස්ත්‍රී ප්‍රශ්න ගැන කතා කරනවා. මම හිතන්නේ මම කියපු එක ඔබතුමාට තේරෙන්නේ නැතුව ඇති. ස්ත්‍රී ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මේ මම කීපයයි කතා කරේ. එන්නේ ඒවා පිළිබඳව සවිඥානික භාවයක් කාන්තාව තුළ පිරිමියාට වැඩිය තියෙනවා. ඒක නිසා ඇය ආව යුතුයි. ඇය කතා කළ යුතුයි මේවා පිළිබඳව. එකක් ඒක. අනිත් එක තමයි පුරුෂ මූලික දෘෂ්ටි කෝණය ඇතුලේ පිරිමි හිතන්නේ බුද්ධිමත් භාවයේ තියෙන පිරිමින්ට විතරයි කියලා. ඒක සම්පූර්ණ අසත්‍යක් කියලා මම හිතන්නේ මේ ස්වභාවයෙන්ම පේනවා. පුරුෂ මූලික දෘෂ්ටි කෝණේ ප්‍රතිඵලයක් විතරයි ඕක. බුද්ධිමත් භාවය කියන එක ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. කිසිම රිසර්ච් එකකින් ඒක ඔප්පු වෙලා නෑ. මම හිතන්නේ මම ආරාධනා කරනවා ඇන් ඕක්ලේගේ වගේ කෘති කියවන්න කියලා. කියවලා බලන්න එහෙම මේ කිසිම වෙනසක් නැහැ. සෝජාන් ෘත් වගේ කෙනෙක් කියනවා එයාගේ ශක්තිමත් බාහුව වෙන්නලා මම මේ අස්වනු මේ කුඹුරු කොටල අස්වනු නෙල්ලා මේ ගෙනාව අස්වනු ගෙදරට මගේ අතපය බලන්න මමත් ස්ත්‍රියක් කියලායි කියනවා. මේ වගේ ස්ත්‍රීවාදී සාහිත්‍ය ඇතුලේ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මේවා කියවන්න නැතුව හදාරන්න නැතුව මේ තියෙන මතවාදය ඇතුලේ ඇවිල්ලා මොන මොනෝhari ටිකක් කිව්වා කියලා ඒක මේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි. බොහොම ස්තුතියි ඔබතුමියට. මේ ප්‍රේක්ෂකාගාරය බොහොම බුද්ධිමත්. අත් බොහෝ ප්‍රමාණයක් එසේ වෙනවා. බොහෝ අදහස් ගොනු වෙලා තියෙනවා. නමුත් කාල වේලාව ඒ සියල්ලටම හරස් වෙනවා. කර්තව්‍ය සිදු කිරීමේදී අපිට විශාල ශක්තියක් ලබා දුන්නා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ නවසහස්‍රයයි වැඩසටහන හරහා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විවිධ මතවාද සමාජගත කරන්න සමාජ කතිකාවන් ඇති කරන්න ඕන් අපිට විශේෂ සහයක් ලබා දුනා. ඒ නිසාම කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වෙනුවෙන් අදහස් දැක්වීමට ගෞරවණීය ආරාධනය වයලා පෙරේරා මහත්මියට. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට. අවසාන කාලය, අවසාන භාගය. මට කැමති අතර මේ අවස්ථාවක් කරගන්න කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ හැටියට පුරා වසර 35ක් අපි කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ ආකාරයෙන් විවිධ ආයුරින් විවිධ ක්‍රියාකාරීව විවිධ වැඩසටහන් කරනවා. අපේ දෙපළක්ම විද්‍යාත් මණ්ඩලයේ හිටියා. ඉතින් බොහොම සතුටුයි. ඇත්තටම මම කියන්න ඕනි මේ කාර්යය අපිට සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන්ම විශේෂ දිනයක් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපිට ඉඩකඩක් ලබා දෙන්නට අප සමග දිගටම සාකච්ඡා කළ ස්වදේශීය සේවයේ සිංහලංශයේ සහකාර අධ්‍යක්ෂක අශෝක බාලසූරිය මහත්මිය මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමිය ඇතුළෙම කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඇත්තටම අද අපි ගොඩක් දේවල් කතා කරා කතිකාවට ලක් වුණා. ඇත්තටම විදේශගත වන කාන්තාවක් විදේශගත වෙනවා ගෙදර පවුලේ ආර්ථික බර කරට අරගෙන. අම්මා විදේශගත වෙනකොට තාත්තාට දුව දූෂණය කරන්න කියලා අම්මා කියලා යන්නේ නැහැ. හැබැයි දුව දූෂණය කරනවා. එහෙමනම් ඒත් එක්කම පත්තරවල ලොකුවට වැටෙනවා ගණිකාව 4-5 දෙනෙක් අද බොරැල්ලෙන් ඇල්ලුවා, අරෙහෙන් ඇල්ලුවා කියලා. හැබැයි ඒ කාර්යයේ යෙදෙන පිරිමියා ගැන කොතනකවත් සමාජයේ කතා කරන්නේ නැහැ. ඒ වගේම එතකොට සමාජය තුළ කොහොමද කතිකාවක් ඇති කරන්නේ? අපි පියකුගේ වගකීම මොකද්ද? පවුල තුළ තියෙන පියකුගේ වගකීම මොකද්ද කියන එක.
ඒත් එක්කම අපි අපි දන්නව ඇත්තටම කාන්තාවක් විවාහ ජීවිතයට ඇතුළු වෙලා දරුවෙක් පළවෙනි දරුවා උපදුන ගමන්ම ගෙදර ගන්න තීන්දුව තමයි ඔයා රස්සාවට යන්න ඕනේ නැහැ. හැබැයි අතරමඟදී ඒ මිනිස්සයා ඒ කාන්තාව දාලා ගියා. ඒත් එක්කම මැරුණා. අතක් පයක් කැඩුනා. අබ්බගත වුණා. කොහොමද මේ කාන්තාව ජීවිතයට මුණ දෙන්නේ? කොහොමද ආර්ථිකයට මුණ දෙන්නේ? නැවතත් අර අම්මා තාත්තා ළඟට යන්න වෙනවා. ඉතින් කොහොමද ඒ වගේ කාන්තාව බොහොමයක් තින්දු ගන්නවා? ඉතින් මේ වගේ අවස්ථා අපි නොයෙකුත් අන්දමට දන්නවා. අපි දන්නවා විශාල ගණනාවක් යුද්ධෙන් කාන්තාව වැන්දව බවට පත් වුණා. කර කියා ගන්න දෙයක් නැති වුණා. ඉතින් මේ වගේ සමාජයක් තුළ, එතකොට පුරුෂ මූලික වූ සමාජයක් තුළ කොහොමද අපි කාන්තාවන් මාධ්‍ය පැත්තෙන් කොහොමද අපි ඉඩකඩ සලසා ගන්න අපේ මේ කතිකාවල් ගෙනියන්න. ඉතින් මං හිතනවා ඇත්තටම අපි මේ නෙගටිව් දේවල් වගේම අපි පොසිටිව් දේවලුත් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සුභවාදී පැත්තත් කතා කරන්න ඕනේ. අම්මා රට ගියම තාත්තා පවුල ගොඩනගා ගන්නවා. මේවා කොයි මාධ්‍ය තුලද පිළිඹු කරන්නේ? කවදාවත් මාධ්‍ය තුල ඒව කතා කරන්නේ නැහැ. මේ කාන්තාව ස්වාමියා නැතත් දරුවා බලාගෙන හොඳට දියුණු වෙලා හොඳට සමාජයට මුණ දෙන කොහොමද ඒව කතා කරන්නේ? කොතනද ඉඩකඩක් අපිට හම්බෙන්නේ? ඉතින් එවන් අවකාශයක් පවතින අවස්ථාවක ඇත්තටම ශ්‍රී ලංකා සෝදේශීය සේවය අපිත් එක්ක එකතු වෙලා රාජනවන කාන්තා සංවිධානයක් හැටියට විශේෂයෙන්ම එකතු වෙලා මේ වගේ කාර්යයක් කරලා සමාජය තුළ කතිකාවක් ඇති කරන්න මුල පිරුවට බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ ඉඩකඩ අපිට නැවතත් ලබා දෙයි කියලා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේ මේ කතිකාවට සහභාගී වූ විද්වත් පිරිසටත් ඔබ සියලු දෙනාටත් බිහිවින් මිසුයි. ඒ වගේම අපි සිහිපත් කළ යුතුයි තවත් වසරකින් නොවේයි අපි මේ සංවාදය ගොඩනැගිය යුත්තේ. ඊට පෙර අපි කතා කළ යුතුයි සංවාද කළ යුතුයි මතවාද ගොඩනැගිය යුතුයි. නැවත හමු වෙමු, සංවාද කරමු, මතවාද ගොඩනගමු. කාන්තාව වෙනුවෙන් දිරිමත්ව ඉදිරියට යමු. අහිපොවන්. තේ පැන් සංඛ්‍යාවක් සූදානම් කරලා තියෙනවා. ඒක නිසා ඔබ ඇතුල් වූ දොරටුවෙන්ම පිටවීමෙන් ඔබට තේ පැන් සංග්‍රහයට එකතු වන්නට අපි ආරාධනා කරනවා. ස්තුතියි. සිංහල සුදේශීය සේවයේ කාර්යය කිරීමේදී අපිට බොහෝ දෙනා සහාය වුණා. ඉතින් මේ සහාය වූ සියලු දෙනා සිහිපත් කිරීම සඳහායි මේ ඇරයුම සිංහල සුදේශීය සේවය වෙනුවෙන් වාචික වැඩසටහන් පාලක චන්ද්‍රිකා ජයකාන්ති මාණිකේ මහත්මියට. ස්තුතිය රංග. සියලු දෙනාගෙන්ම අවසරයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මහත් වෙහෙසක් දරලා සංවිධානය කරපු මේ විද්වත් කතිකාව මේ විදියට නිමාවටපත් වෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ කාර්ය සාර්ථකව කරගන්නට විද්වත් මණ්ඩලය වගේම බොහෝ පිරිසක් අපිට දායකත්වය සැපෙව්වා. ඒ හැමගේම සහය නොලැබෙන්නට මෙවන් කාර්යයක් මේ තරම් සාර්ථකව කරගන්නට අපහසු තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ හින්දා මෙම කතිකාව සාර්ථක වුණේ විද්වත් ඔබ හැමගේ දායකත්වය නිසා. ආචාර්ය හරිණි අමරසූරිය, ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්, ආචාර්ය ප්‍රභා මනුරත්න, ආචාර්ය සේපාලි කෝටිගොඩ, කතිකාචාර්ය සංජීව නිරූපසිංහ, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ ක්‍රියාකාරිණී කුමුදිනී සැමුවෙල් මහත්මිය ඇතුළු විද්වත් කණ්ඩායමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සුදේශී සේවයේ ගෞරවය සහ ප්‍රණාමය පළමු කොටම පුද කරනවා.
එවැගේම ශ්‍රී ලංකා පොලිසියේ ළමහා කාන්තා අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අනුග්‍රහකත්වය දක්වමින් අපට සහය ලබා දුන්නේ කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය. ඉතින් එම ආයතනයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එවැගේම මෙම කතිකාවට එක්වුණු ආදරණීය ප්‍රේක්ෂක ඔබ හැමට අපේ හදපිරි ස්තුතිය පුද කරන්නට කැමැති. මේ කතිකාව ගැයුමින් ආලෝකවත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ප්‍රදීපා ධර්මදාස මහත්මියට අපේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. වැඩ කරන කාන්තාව පිළිබඳ නිමවුණු නව ගීතය සිංහල ස්වදේශීය සේවයේ නව නිවමක් ලෙස අද දොරට වැඩියේ. එහි ගීපද රචනා කළ හසිත එරංග වර්ගමගෙදර සොයුරාට, එවැගේම ගී තනු නිර්මාණය කරමින් සංගීතයේ මෙහෙවූ සිදත් සෝමසුන්දර සොයුරා සහ මිහිරි ගායනයෙන් ඔබ ප්‍රබෝධ කළ කල්පනා කාමින්දිට අපගේ ස්තුතිය පිරිනමන්නට කැමැතියි. එවැගේම මේ කාර්ය සාර්ථක කිරීමට සංගීතාංශය එක්ව කටයුතු කළ සුභාෂිනී සුභසේන සොයුරියට විශේෂ ස්තුතියක් පුද කරන්නට කැමැතියි. ඒ සියල්ල සංගීතාංශයේ ඒ වැඩ කටයුතු සියල්ලම බලාගත්තේ සුභාෂිනී, ඔබට බෙහෙවින්ම ස්තුතියි. එවගේම මේ කතිකාව රසවත් කරන්නට සංගීතයේ සපයමින් හුඟක් කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතංශයේ වාදක මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ ස්තුතිය පුද කරන්නට කැමැතියි. එවගේම මෙම විද්වත් කතිකාව සාර්ථක කරගන්නට අපගත් වෑයමේ ප්‍රධාන නියමුව වුණේ සිංහල ස්වදේශීය සේවයේ අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතා. එතුමාට අපේ ගෞරවනීය ප්‍රණාමය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ කාර්යයට අප මෙහෙ වූ අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාටත්, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මෛරි අබේසිංහ මහත්මියත් සිහිපත් කරන්නේ අද පිරිස අතුටින්. ස්වදේශීය සේවා කාන්තා වැඩසටහන් අංශයේ සහකාර අධ්‍යක්ෂ අශෝකා බාලසූරි මහත්මිය ඇතුළු එම කණ්ඩායමේ ඉනෝකා, නදීකා, ප්‍රියන්තනී, සුභාෂිනී සහ එරංගා ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. නිවේදන කටයුතුලින් මේ වැඩසටහන හැඩකලේ භද්‍රජිත් සෞමි කුමාර, එරංගා හංසමාලි මිගස්තනිය, ප්‍රියන්තිනී ගමගේ යහම්පත්, ඒ වගේම හිමානන්ද රාජපක්ෂ. මේ කණ්ඩායමටත් අපි ස්තුතිය පුද කරන්නට කැමැතියි. මධ්‍යම ක්‍රියාකාරී අංශයේ පාලක චමින්ද සකල් සූර්ය, මැදිරි සේවා ප්‍රධානි MS හේමචන්ද්‍ර සිරි, WM වික්‍රමසිංහ, SD අතුල සිරි සහ චමින්ද කුරේ ඇතුළු පිරිසටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ හැම කාර්යයක්ම කරන්නට මේ දක්වා කළ කටයුතුවලදී සිංහල අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයම අපට උදව් කළා. ඒ නම් සඳහන් කළත් නොකළත් මේ හැම දිනාටම අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නට කැමැතියි. එහෙනම් ඔබ හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි.